ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ පුළුවන් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උදේ කාලයේ දේශනා කළ ධර්ම දේශනාවෙන් පැහැදිලි කළ පරිදි බාහිර රූපයක් නැත යන තේරුම් ගැනීම දැක්කොත් දැක්කා යන අවබෝධය වේ. මේ භාවනාවට යොදාගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එතකොට ඇත්තටම රූපයක් නැහැ කියන කාරණේ නෙමෙයි පැහැදිලි කළේ. මේ රූපයක් නැහැ කියලා අපිට කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද රූපයක් නැහැ කියලා අපි කතා කරන්නේ රූපේ තියෙනවා කියන තැනට සාපේක්ෂව තමයි රූපේ නැති බවක් කතා කරන්නේ. එහෙම නැතිනම් අපි රූපේ නැති බවක් කතා කරනවා නම් එක්ක විඤ්ඤාණවාදයක් තුල ඉඳලා කතා කරනවා. සියල්ලම මනස පිළිබඳවක් විතරයි කියන තැනකින්. එහෙම නැත්තම් රූපේ ඇති බව තුල ඉඳලා නැති බවක් ගැන කතා කරනවා. ඒකට කියනවා සාස්වත උච්ඡේදය කියලා. අපිට ඒ හැරෙනකොට නම් රූපේ ගැන නැති බවක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද උදේ පැහැදිලි කළාමම හේතු ධර්මතා ඇති කල්හි රූපේ ඇති බවක් ගැන අපිට කතා කරන්න වෙන නිසා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති බස්සෝ කියලා කියනකොට රූපේ කියන එකේ හැකියාව වර්ණ සටහනක් විදිහට ඉදිරිපත් වීම පමණමයි. වර්ණ සටහනක් විදිහට ඇහි හැකියාව වර්ණ සටහන ගෝචර කරගන්න බව පමණමයි කියලා උදේ පැහැදිලි කළා. මොකද රූපායතනය හැම වෙලාවකදීම පණවන්න වෙන්නේ වර්ණ සටහන් මාත්‍රයකින් විතරයි. රූපායතනය අපිට පණවන්න වෙන්නේ රූපේ කියන එක ගැන කතා කරන්න වෙන්නේ වර්ණ සටහනක් විදිහට පමණක් වෙන නිසා. එතකොට අපිට රූපයක් නැහැ කියන තැනකින් කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා කතා කරනකොට සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත් කියලා කතා කරනකොට අපිට කතා කරන්න වෙන්නේ හැම වෙලාවකදීම රූපය කියන එක හැම වෙලාවකදීම අපිට නාම ධර්මතා ටික ඇති කරන්න හේතුවක් වෙනවා. රූපේ කියන එක නාම ධර්මතා ටික ඇති කරන්න හේතුවක් වෙනවා. නාම ධර්මතා ටික රූපේ කියන දේ පවත්න්න හැම වෙලාවකදීම හේතුවක් බවට පත් වෙනවා. ඒක නිසා අපි රූපේ නැහැ කියන තැනකින් විදර්ශනාවට භාජනය කරන්න කියන දේ නෙමෙයි මතක් කරේ. අපි රූපේ ඇසුරු කරන්නේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයකින් රූපය ගැන කතා කරන්නේ. හේතු ඇතිකල්ලි රූපය ඇත කියලා අපිට කියන්න වෙනවා. හේතු නිරෝධයෙන් අපිට රූප නිරෝධය පණවන්න වෙනවා. රූපංච පජානාති රූප සමුදයංච පජානාති රූප නිරෝධංච පජානාති රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති කියනකොට රූපයක් දන්නවා, රූපය ඇතිවීමක් දන්නවා, රූපය නිරෝධයක් දන්නවා, රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දන්නවා කියනකොට අපිට රූප සමුදේ තියෙනකල රූපේ නැහැ කියන අන්තයක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මේකෙදි අපි කතා කළේ රූපය හම්බෙන්නේ පිරිසුදු වර්තමානයක, සුද්ධ වර්තමාන අවස්ථාවක විතරයි අපිට රූපය හම්බෙන්නේ. වර්තමාන අවස්ථාවක හම්බෙන රූපෙට අපි නිමිති තියලා බඳලා තියෙන්නේ අතීතයේ තුල ඉඳලා. එතකොට ගැටලුව තිබුණේ රූපය හම් වර්ණ මාත්‍රයක් විදිහට රූපය හම්බෙනවා හෝ නැහැ හෝ කියන එක මත නෙමෙයි. අපිට අවස්ථාවට හටගන්න රූපෙට පෙර තිබ්බ දෙයම දැක්ක කියලා ඇති වෙන තියෙන සංඥාවයි වැරද්ද උනේ. රූපය වර්ණ සටහනක් විදිහට පාටක් විදිහට ඇති වෙන තැනක අපිට පෙර තිබ්බ රූපය, පෙර හිටපු රූපය නැතිනම් පෙර හිටපු පුද්ගලයයි දැන් ඉන්නේ කියලා හම්බෙන මට්ටමේ හිතේ තිබුණ කෙලෙසේ රූපේ මතද ධාතු මතට පතිත කරපු බවයි වැරද්ද උනේ. එතකොට රූපේ පිරිසිඳ දකින්නවා කියලා කියනකොට බාහිර රූපයක් නැහැ කියන එක තේරුම් ගන්න නෙමෙයි අපි කල යුතු වෙන්නේ. රූපේ විදර්ශනා කරන්න ගියාම
අපිට රූපේ විදර්ශනා කිරීම තුළ ඇතිවෙන්න ඕන ධර්මතාවය තමයි සත්ව පුද්ගල සංඥාව දුරු වෙන එක. බාහිර ඇති බවට හම්බෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලෝකෙ තියෙනවා. තියෙනකොට අපි මෙහි ඉන්නවා කියලා මෙන්න මේ ඇති වෙන වැරදි දෘෂ්ටි දුරු වෙන එකයි අපි කරන්න ඕනේ දේ. මොකද අද අපිට අපි ජීවත් වෙනවා කියලා කියන්න තියෙන හොඳම ප්‍රධානම සාධකය මොකද්ද? අපි ජීවත් වෙනවා කියලා කියන්න අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, අපේ කය සවිඥානිකව ස්පර්ශ දැනෙනවා. මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටිකෙන් ගත්ත අරමුණු ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආයතන ටික ක්‍රියාත්මක වෙන බව, පංචායතනයේ ක්‍රියාත්මක වෙන බව, පංචායතනයෙන් ගත්ත අරමුණුම නැවත නැවත හිතන්න පුළුවන් ගතිය තියෙන නිසා අපි කියනවා මෙයා ජීවත් වෙන කෙනෙක් කියලා. නැතිනම් මම ජීවත් වෙනවා, මම පවතිනවා කියලා අපි ඉන්න කෙනෙක් ගැන කතා කරනවා. එතකොට ඉන්න කෙනෙක් ගැන කතා කරන අපිට හැම වෙලාවකදීම පැවතිලා තියෙන ධර්මතාවය තමයි ඇහැට රූපයක් ගැටෙනකොට ඒ දේ ඉතුරු නැතුවම හම්බෙන එක. ඇහැට රූපයක් ගැටෙනකොට ඉතුරු නැතුවම හම්බෙනවා කියන්නේ පෙර නොතිබීම හටගන්න බව. පෙර නොතිබීම හටගන්නවා කියන එක දකින්න කවදාවත් අපි මේ රූපය ගැන පෙර දැකලම නැති දෙයක් හැටියටයි අපිට හම්බෙන්නේ. මොකද මේ පැත්ත බලනකොට අන්තිමයි මේ රූප ආයතනේ හටගන්නේ. රූපයට සාපේක්ෂව අපිට ඇහැ හටගත්තෙත් අලුතෙන්මයි, තිබුණ ඇහැ හටගත්ත නෙමෙයි, මේක ගැටුනේත් අලුතෙන්මයි. එතකොට මේක පීරිසිය හෝ කෝප්පි කියලා මේ රූපේ දැනගන්න අපි ළඟ හේතුුනේ මොකද්ද? අතීතේ අපි මේ දේ ඇසුරු කරලා අතීතේ අපි තුල මේක පීරිසිය, මේක කෝප්පි කියලා ගොඩනගාගත්ත බව නෙමෙයිද? මේ පේන සංඥාව ආරම්භය නැතිනම් මේ පේන වර්ණ සටහන ආරම්භය අපි කෝප්පි කියලා පනවගත්ත පනව ගැනීම නෙමෙයිද හේතුවක් උනේ මේක අද දැන් අඳුනගන්න? මේ වර්ණ සටහනම දැනගත්තනම්, මේ වර්ණ සටහන කියන එකම දැනගත්තනම් මේ ලෝකේ අපේ තුමු කවදාවත් පීරිසිය කෝප්පේ දැකලා නැති ගෝත්‍රික කෙනෙක් ආවොත් එයා දන්නවද මේ අහවල දේ මේකෙන් කරන්නේ මෙන්න මේ දේවල් කියලා? එයා දන්නේ? එයාට දැනුමක් ඇත්තේ නැහැ. අපිට දැනුම තියෙන්නේ ඇයි? අපි තුල මේ ගැන මේක සංඥාව එනකොට මේ අරමුණ ගොඩනගා ගන්න දෙයක් තිබුණා. ස්වාමීන් වහන්සේ අර පැහැදිලි කරන්නේ අපි කවදාවත් නොදන්න භාෂාවකින් යමක් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් දැන් කෙනෙක් ඇවිල්ලා අපිට බණිනවා චීන භාෂාවෙන් ඇවිල්ලා චීනින් භාෂාවෙන් අපිට කෙනෙක් ඇවිල්ලා බැනගෙන යනවා. දැන් අපිට තේරෙනවද මෙයා කියන දේ? අපිට වැටහීමක් ඇත්තේ නැහැ මේ දේවල් මෙයා කියනවා කියලා. අපිට ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි කෙනෙක් ඇවිල්ලා බණිනවා. දැන් තේරෙන්නේ නැද්ද? දැන් තේරෙනවා. අර කියපු ටිකම තමයි අපිට කියලා බණින්නේ. සද්දේ විදිහට ගත්තොත් එයා කියපු දේ චීන භාෂාවෙන් කියපු කෙනා, චීන භාෂාවෙන් කතා කරපු කෙනා, ඒ කියන ශබ්දය අපේ කන ළඟට ආවේ ශබ්ද මාත්‍රයක් විදිහටමයි. අපි යම් අර සිංහල හරි ඉංග්‍රීසි හරි කතා කරා නම් ඒ කතා කරපු ටික ආවේ ශබ්දේ ශබ්ද මාත්‍රයක් විදිහට විතරමයි. චීන කෙනා කතා කරනකොට ඒ ශබ්දය අරඹය අපිට මෙහි ඇති කරගන්න අපි දන්න සංඥා ටිකක් තිබුණේ නැහැ. අපි දන්න සංඥා ටිකක් තිබුණේ නැහැ. දැන් මම කිව්වොත් ඇස් විනන කියලා කිව්වොත් මොකක්ද ඇස් විනන කියන්නේ? කාටවත් තේරෙනවද දැන් ඇස් විනන කියන්නේ මොකක්ද කියලා? ඒ ශබ්දය කියනකොට ශබ්දයක් විතරයි. ඒ අරඹය තමන් තුළ දන්න දැනුමක් නැහැ ඒකට කියලා ගැට ගහ ගන්න. ඇස් විනන කියලා කියන්නේ ඇස් කියලා කියන්නේ චක්කු කියන එක, විනන කියන්නේ විඥානය කියන එක.
සිංහලෙන් කියනවා නම් සුද්ධ සිංහලෙන් කියනවා නම් චක්කු විඥානය කියන එක. ඒක සුද්ධ සිංහලෙන් ඇස් විනන කියලා කියලා තියෙනවා. ඔය ත්‍රිපිටක පොතේ සමහර තැන්වල තියෙනවා ඇස් විනන කියලා. එතකොට දැන් ඔන්න මම චක්කු විඥානය කියලා ඇස් විනන කියලා කිව්වා. දැන් ඇස් විනන කියනකොට ඕගොල්ලෝ දැන් දන්නවා චක්කු විඥානය ගැන යම් දැනුමක් තියෙනවා නම් දැන් ඇස් විනන කියනකොටම චක්කු විඥානය ගැන ඕගොල්ලෝ දැනගත්ත දේ ඔක්කොම දැන් ඇස් විනන කියන ශබ්දේ එනකොටම දැන් ඕගොල්ලෝ චක්කු විඥානය ගැන දන්න ඔක්කොම ධර්මතාව ටික ශබ්දේ ආරම්භය තියලා ගැට ගහ ගන්නවා. එතකොට ඒක තේරුම් ගන්න බව තිබුණේ ඕගොල්ලෝ ළඟද නැත්නම් ශබ්දේද කියලා? අපි ළඟම තමයි වචනේ ශබ්ද මාත්‍රයක් කෙනකොට තේරුම් ගන්න බව ඇති කරගත්තේ අපි තුලමයි. ඔය පින්නතුම්ම දන්නවනේ පුංචි ළමයෙකුට අම්මා තාත්තා කියන එක පුරුදු කරන්නේ කොහොමද කියලා. පුතේ මේ අම්මා එන්න අම්මා ළඟට එන්න මේ තමයි තාත්තා කියන්නේ අම්මා තාත්තා කියන එක පුරුදු කරන්නේ. අර උපදිනකොටම මාරු වෙලා නම් ඒ ළමයාට අම්මා වෙන කෙනෙක් වෙලා මාරු වෙන්න අවශ්‍ය නැහැ. දැන් මම පුංචි කාලේදී මාසයක් විතර ඇවිල්ලා අපේ ආච්චිලා ගෙදර කිරියම්මලා ගෙදර නතර වෙලා ඉතල තියෙනවා. ඉතින් ඒ ඉඳලා අපේ අම්මා එනකොට මම අම්මා ළඟට යන්නේ නැහැ. ඔයා නෙමෙයි මගේ අම්මා මේ ඉන්නේ කියලා මම ආච්චිව පෙන්නනවා. ඉතින් ඒ හේතුව මොකද්ද? ඇති වෙන සංඥාව තමයි මේ තමයි අම්මා. ඒ රූපෙමයි මට අම්මා වෙලා තියෙන්නේ. එතකොට හැම වෙලෙම ඒ රූප ආයතනයේ ගැටෙනකොට විතරමයි මට ඇති වෙන්නේ මෙහි අම්මා කියන සංඥාව. ඔගොල්ලන්ට දුව පුතා වෙන සංඥාව ඒ රූපේ ගැටෙනකොටම මේ මගේ දුව පුතා කියන තැනින් ආරම්භ වෙන්නේ ඒක ඕගොල්ලෝ ළඟ ඇති කරගත්ත කෙලෙස නිසා. නැතිනම් ඒ රූපේ දුව පුතා වුණ නිසා නෙමෙයි. ඒ රූපේ දුව පුතා නම් ලෝකේ ඉන්න ඔක්කොටම දුව පුතා වෙන්න ඕන. නමුත් ලෝකේ ඉන්න ඔක්කොටම මේ රූපේ දුව පුතා වෙලා නැහැනේ. අපි අම්මා තාත්තා කියන තැන ලෝකේ ඉන්න ඔක්කොටම අම්මා වෙලාද? නැහැ. නමුත් තම තමන් තුළ ඇති කරගත්ත දැනගන්න කෙලෙසට නැතිනම් අර වර්ණ සටහනට තම තමන් තුල ගොඩනගාගත්ත දේ තුලනුයි ඒක අරමුණු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට හැම වෙලාවකදීම අපි ඇස් හමුවට යම් රූපය රූප සංඥාවක් නැතිනම් රූපයක් ගැටෙනකොට ඒ ගැටෙන රූපේට තියලා බලන්නේ අපි ළඟ තියෙන දැනුම අපි ළඟ තියෙන නිමිති ටික. ඒකට කියනවා සංස්කාරය කියලා. නැතිනම් ආයෝහන සංඛාරා කියලා කියන්නේ රැස් කර ගැනීම අර්ථයෙන් සංස්කාරය කියලා කියනවා. මනෝ සංජේතන ආහාරය කියලා කියනවා. ඊට පස්සේ තව චේතනාව කියලා කියනවා. කර්මය කියලා කියනවා. සංස්කාරස්කන්ධය කියලා කියනවා. මේ මොන විදිහට කිව්වද ධම්මායතනය කියලා කියනවා. මේ මොන විදිහට කතා කරත් අපි කතා කරන්නේ මේ එකම තැනක ධර්මතා ටික. එතකොට අපි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනා සංඥා දෙක ආරම්භය යම් ධර්මතා ටිකකින් ඇසුරු කරන්න පුළුවන් විදිහට අපි රැස් කරගෙන තියෙනවා නම් ඒ රැස් කරගෙන තියෙන විදිහට තමයි අපි එන දේ ඇසුරු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි තුල රැස් කරගෙන තියෙන විදිහට අපි දැනගෙන ඉන්න විදිහට දැනුම ගොඩනගාගෙන ඉන්න විදිහට තමයි අපි ඇසුරු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. වර්තමානයේ තුල ඇති වෙන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව කියන තැනින් ස්පර්ශය විතරමයි. ස්පර්ශයක් ඇති කරනකොට ස්පර්ශය තුල ඇත්තේ නැහැ සීමා කරපු බවක්. ස්පර්ශය තුල මේ පුද්ගලයයි මේ පුද්ගලයයි මේ මෙතන කෝප්පෙ මේ කියලා සීමා කරපු බවක් ඇත්තේ නැහැ. සීමා නොකරපු අරමුණක් තමයි හිතට ඇති වෙන්නේ, හිතට වැටෙන්නේ. නැතිනම් ස්පර්ශයක් විදිහට ලැබෙන්නේ. ඒ වේදනා සංඥා දෙකක් ඇති වෙනකොට ඒ වේදනා සංඥා දෙක ආරම්භය අපි රැස් කරගත්ත විදිහටමයි ඊට පස්සේ අපි ඇසුරු කරන්නේ. මේ අහවල් කෙනා, මේ අහවල් කෙනා, මේ අහවල් කෙනා කියලා රූප ආයතනේ ඊට පස්සේ සීමා කරන්නේ, පරිත්ත කරන්නේ අපි රැස් කරගෙන ඉන්න විදිහට. අපිට රැස් කරගත්ත බවක් නැත්තම් පේන රූප ආයතනේ ආරම්භය. අපිට ඒ රූප ගැන දැනගන්න විදිහ නැහැ. අපි රූපය ගැන ගොඩනගාගත්ත දෙයක් නැතිනම් අපිට ඒ රූපය ගැන දැනගන්න දෙයක් ඇත්තේ නැහැ. හැම වෙලාවකම අපි රූපය ගැන දැනගන්නවා නම් දැනගන්නේ අපි හිතේම ගොඩනගාගත්ත වේදනා සංඥා දෙක ආරම්භය අපි හිතේම ගොඩනගාගත්ත ධර්මතාව ටිකෙනුයි ඇසුරු කරන්නේ.
ඒ ගොඩනගාගෙන තියෙන්නේ තියෙන බවට හම්බෙන රූපයක් ගැන නම් තියෙන බවට හම්බෙන රූපයක් ගැන නම් අපි අර වේදනා සංඥා දෙක අරඹය නිමිති ඇති කරගෙන තියෙන්නේ අපි ඊට පස්සේ අරමුණු කරන්නේම බාහිර රූපයක් දැක්ක කියලා බාහිර රූපයක් දැක්ක කියලා තමයි අපි ඊළඟට අරමුණු කරන්නේ ඒක නිසා අපි හැම වෙලාවකදීම රූපේ ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ රූපේ නැහැ කියන තැනකින් නෙමෙයි. ඇස ඇතිකල්ලිම රූපේ හට ගන්නවා. රූපේ ඇතිකල්ලිම රූපේ තියෙනවා කියන තැනට සාපේක්ෂවම පවතිනවා. අපිට එක දිගට පැවතුණු ඇහක් ගැනවත් එක දිගට පැවතුණු රූපේ ගැනවත් කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි එක දිගට පැවතුණු රූපේ ගැන කතා කරන්නේ කලින් දැකපු රූපායතනයේ කියන තැන තියෙන හිතේ ගොඩනගාගත්ත ටිකයි වර්තමානෙ ගැටෙන තැනයි තියෙන මේ දෙකම එකට ගැට ගහලා තමයි අපි වර්තමානයේ තුල කලින් හිටපු කෙනා දැන් ඉන්නවා කියන තැන කතා කරන්නේ. එහෙම නැත්නම් කලින් හිටපු පුද්ගලයෙක් විඳින්න පුළුවන් කමක් අපිට ලැබෙන්නේ නැහැ. රහතන් වහන්සේ නැතිනම් ලෝකෝත්තර මට්ටමකදී ලෝකෝත්තර මට්ටමකට කවදාවත් කලින් හිටපු කෙනා විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කලින් හිටපු කෙනා කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ. එතකොට එතන පවතින ඥාන දර්ශනයක් එළඹ සිටි නුවණක් පවතින වර්තමානයේ පවතින නුවණ ගැනීම වර්තමානයේ වෙන සිද්ධිය ගැන වර්තමානයේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුවම ස්පර්ශයයි නම් ස්පර්ශය කියන එක හිතේ හට ගන්න දෙයක් ඇහැ රූප චක්කු විඥාන කියන තැන් තුන් දෙනාගේ එකතු වෙනවා කියන මට්ටම තමයි අපි දිත්තේ දිට්ටමත්තන් කියලා කතා කරන්නේ රූපේ හැකියාව තිබුණේ ඒ බවටපත් වෙන්නේ විතරයි. ඒක නිසා රූපේ නැහැ කියනෝ නෙමෙයි රූපේ හැකියාව එච්චරයි. රූපයේ හැකියාව රූපී බව ඇති කරලා වර්ණ සටහනක් ඇහැට ලබා දෙනවා කියන දේ කරන්න විතරයි. ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ සටහන කියන දේ ගෝචර කරගන්න අර්ථය සිද්ධ කරන්න විතරමයි. එතකොට ඒ අරබය ඇති වෙන ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා දෙක හිතින් උපද්දවලා වේදනා සංඥා දෙකක්ම විඳිනවා කියන මට්ටමයි අපේ ජීවිතේ. අපි වේදනා සංඥා දෙකක් විඳිනා අපි වේදනා සංඥා දෙකට නිමිති ගොඩ ගහගෙන ඉන්නවා නම් අපි දකින්නේ රූපයයි කියලා. ඒක තමයි අපේ වර්තමාන යොදන නව කර්ම ටික නැතිනම් අලුතෙන් රැස් කරගන්න දේ එළියේ තියෙන රූපේ දකින්නවා කියන දේ. ඒක නිසා අපිට රූපේ නෑ කියන තැනකට කතා කරනව නෙමෙයි රූපය නෑ කියලා විදර්ශනා කරන්න යනවා නෙමෙයි. රූපේ හම්බුනේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ අපිට හම් වෙන්න ඕනේ. බාහිර රූපේ නැහැ කියලා කතා කරන දේ නෙමෙයි අපිට ලැබෙන්න ඕනේ. රූපය හම්බුනේ කොහොමද? බාහිර මිනිස්සෙක් ලැබුනේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ විදර්ශනාව තුළ අපිට ලැබිලා තියෙන්න ඕනේ. බාහිර මිනිස්සෙක් ලැබුනේ මෙන්න මේ ධර්මතාව ටික පිරිසිදු නොදන්නා අපිට නේද කියන කාරණාව පැහැදිලි කරලා තියෙන්න ඕනේ. අපි ඉදිරියට ඒ ගැන ටිකක් කතා කරමු. එතකොට ඒ කාරණා බොහොම සියුම් කාරණාවකින් මම පටන් ගත්තේ අපිට ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. සාරණාස පුද්ගලයෙකුගේ පිටියක ඇති රූපයකුත් එම පුද්ගලයා දෙස බලන කෙනෙකුගේ හටගන්න පංචස්කන්ධවල වෙනසක් ඇද්ද? වෙනසක් තියෙනවද හටගන්න ස්කන්ධවල? පිටියක අපි රූපයක් ඇඳලා තියෙනවා. මෙතන කෝප්පේ තියෙනවා කියමුකෝ. කෝප්පෙත් තියෙනවා. කෝප්පේ රූපේකුත් පිටිය ඇඳලා තියෙනවා. නැත්තම් ෆොටෝ එකකුත් තියෙනවා. දැන් මේ දෙක අරඹය අපිට 15 වෙනි ස්කන්ධවල වෙනසක් තියෙනවද? අපිට හටගන්නෙම තියෙන කෝප්පේ තියෙන බවටමයි තියෙන චිත්‍ර තියෙන බවටමයි. ඒක නිසා උපාදානස්කන්ධ මට්ටමින් අපේ හටගන්න දේ පැත්තෙන් ඇති වෙනසක් ඇත්තේ නැහැ. නමුත් රූපේ පැත්තෙන් වෙනසක් පනවන්න පුළුවන්කම තියෙනවා. රූපේ පැත්තෙන් අපිට වෙනසක් පනවන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් අපි ගත්තොත් එහෙම මේ අත කියන රූපේ ගන්නකො අත කියන එක පුද්ගලයෙක්ගේ අත කියන එක ඒක උපාදින්න රූපයක්. කියන්නේ කර්මයෙන් හටගත්ත කර්මයෙන් සකස් කරපු රූපයක්. කර්මයෙන් උපද්දවපු රූපයක්. එතකොට
උපාදින්න රූපායතන සහ අනුපාදින්න රූපායතන කියලා රූපායතන දෙකට බෙදෙනවා. කෝපේ ගත්තොත් කර්මයෙන් සකස් කළ එකක් නෙමෙයි, අත ගත්තොත් කර්මයෙන් සකස් කරපු දෙයක්. එතකොට අපිට මේ රූපෙම චිත්‍රය ඇඳපු තැන අනුපාදින්න රූපායතනය, මෙතන උපාදින්න රූපායතනය. ඒක රූපෙ පැත්තෙන් තියෙන වෙනස විතරයි. ඒ ආරම්භය අපි ඇති කරගන්න කෙලෙසය එකම කෙලෙසය. උපාදින්න අනුපාදින්න කියලා අපි දෙකට බෙදන්නේ මේකෙදී අපිට තියෙන මේ කෙලෙස් ගතිය දුරු කරගන්න අවශ්‍ය නිසායි. ඒ කියන්නේ අපිට හිතෙනවානේ මේ මෙතන සජීවී පුද්ගලයෙක් ඉන්නවා, අතන අජීවී බවකුයි තියෙන්නේ කියලා. නමුත් දෙක ආරම්භයම ඇති කරගන්න කෙලෙස් එකයි අපි. දෙක ආරම්භයම මේ ඉන්නේ අහවල් පුද්ගලයා කියලා පුද්ගලයෙක් ආරම්භය අපි ඇති කරගත්තා නම් ඒ අවිද්‍යා සංඛාර දෙක එකම මට්ටමේ. නළුවෙක්ගේ ෆොටෝ එකක් සහ නළුව කියන රූපේ දෙක තියෙනකොට නළුව දකින අපිටත් මතක් වෙන්නේ මේ අර නළුවමයි කියලා. ෆොටෝ එක දකින අපිටත් මතක් වෙන්නේ මේ අර නළුවමයි කියලා. එතකොට දෙකේම රැවටෙන ගතිය අතින් දෙකම එකයි. ස්කන්ධ මට්ටමින් අපේ පැත්තෙන් රැවටෙන මට්ටමින් දෙකම එකයි. නමුත් විදර්ශනා කරන්න යනකොට ලෝකේ ඉන්න කෙනෙකුට හිතෙනවනේ නෑ මේ ඉන්නේ මේ අහවල් නළුවමයි මේ ඉන්නේ, මෙතන තියෙන යාගේ ෆොටෝ එකයි කියලා හිතෙනවනේ. නමුත් මෙන්න මේ ගතිය දුරු කරන්න පැනෙවුවා මෙතන උපාදින්න රූපායතනේ, අතන අනුපාදින්න රූපායතනේ. රූපායතනේ රූපායතන ස්වභාවය විතරමයි. මෙතන රූපය හට ගන්න කර්මචිත්ත ඍතු ආහාර කියලා හතරක් පෙන්වන්න පුළුවන්කම තියෙනවනේ. එතකොට මෙතන මේ උපාදින්න රූපය කියන තැන නළුව කියලා සජීවී ඉන්නවා කියන කෙනා ළඟ තියෙන්නේ උපාදින්න කර්මයෙන් හටගත්ත, කර්මයෙන් ඔසවා තමන් ලද තැනක, කර්ම සහ ආහාර ප්‍රත්‍ය වලින් ගෙනල්ලා දීපු එකක්. ඊට පස්සේ අතන තියෙන අනුපාදින්න කියන ෆොටෝ එක ගැන කතා කරනවා නම්, කර්මයෙන් සකස් නොකළ එකක් කියලා කතා කරනවා නම්, එතන තියෙන්නේ කර්ම ප්‍රත්‍ය අදාළ වෙන්නේ නැහැ. ඍතු ප්‍රත්‍යයෙන් හදපු එකක්. එතකොට හැම වෙලාවකදීම අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා විත්‍යයක ඇති රූපෙකුයි නැත්තම් සජීවී මිනිස්සෙකුයි කියන තැන් දෙකේ අපේ පැත්තෙන් යදෙන කෙලෙස් එකක්. කෙලෙස් කියලා කියන්නේ තණ්හාව කියන එක කර්ම කෘත්‍යයත් කරනවා, කෙලෙස් කෘත්‍යයත් කරනවා. අවිද්‍යාව කියන එක කර්ම කෘත්‍යයත් කරනවා, කෙලෙස් කෘත්‍යයත් කරනවා. අපිට වස්තුව ගැන කෙලින්ම මේ රූපේ තියෙන බවට හම්බෙන එකම අවිද්‍යාව. අවිද්‍යාව ඒ මට්ටමින් හම්බෙන එක හැම වෙලාවකදීම කෙලෙස් කෘත්‍ය කරන දේ. අපිට කෝපය අරගෙන ගිහිල්ලා පූජා කරලා පිනක් කරගන්න පුළුවන්. හැබැයි අපි පූජා කරලා තියෙන්නේ තියෙන කෝපේ. තියෙන කෝපේනේ අපි පූජා කරන්නේ නේද? කෝපේ තියෙනකොට තව ඉන්න කෙනෙකුට තියෙන කෝපේ අරගෙන ගිහිල්ලා පූජා කරන්නේ. දැන් කෝපේම හම්බුනේ අවිද්‍යාව නිසා නම්, තව කෙනෙක් ඉන්නවා කියන එක තියෙන්නේ අවිද්‍යාව නිසා නම්, කුසල් සිතේ කවදාවත් අකුසල් යදෙනවද? අකුසල් යදෙන්නේ නැහැ. මෝහය කියන එක අකුසලයක් නෙමෙයිද? අකුසලයක්. නමුත් මෙතන යෙදෙන මෝහයේ යෙදෙන්නේ අවිද්‍යාව කියන එක යෙදෙන්නේ කෙලෙස අර්ථකින්, කර්ම අර්ථකින් නෙමෙයි. මේ කෝපය කියන එක සංසත දෙයක්, මේක කැඩුවට පින්නේ මේ පව සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි යම්යක් ඇති කරගන්නවා නම් ඒකත් මෝහය තමයි. හැබැයි ඒක මෝහයමයි. එතන නොදන්නාකම අකුසල් සහගත මෝහයමයි. නමුත් කෝප බව හම්බෙන එක තුල, කෝපය කියලා බාහිර තියෙන බවට හම්බෙන කෝපයක් හම්බෙන ගතිය, ඒකත් අවිද්‍යාව තමයි. හැබැයි ඒක කෙලෙසේ අර්ථයෙන් යෙදෙන අවිද්‍යාව. තියෙන කෝපෙට තණ්හා කරන්න පුළුවන්. මේක හරි වටිනව අම්මෝ අරන් තියන්න ඕන කියන මට්ටමකින් කෙනෙක් රකින්න මට්ටමකට යෙදෙන තණ්හාවක් තියෙන්න පුළුවන්. ඒක කර්මාර්ථයෙන් යෙදෙන තණ්හාව. නමුත් කෝප බවට හම්බෙන නිමිත්ත තුල ඇලීමක් තියෙනවා නම් ඒක තණ්හා කෙලෙස අර්ථයෙන් යෙදෙන තණ්හාව. එතකොට අවිද්‍යාව කර්ම කෘත්‍ය සහ කෙලෙස් කෘත්‍ය දෙකම කරනවා, තණ්හාවත් කර්ම කෘත්‍ය සහ කෙලෙස් කෘත්‍ය කියන දෙකම කරනවා. එතකොට අවිද්‍යාව තණ්හා දෙක හැම වෙලාවෙම කර්ම කෘත්‍ය සහ කෙලෙස් කෘත්‍ය කරනවා. හැම වෙලාවෙදීම ප්‍රතිසන්දි විපාකයක් ගෙනල්ලා දෙන්න, ප්‍රතිසන්දියට යන්න හේතුවක් වෙනවා කෙලෙස් කෘත්‍ය කියන එක. කෙලෙසේ හිත මගින් පවතින එක හැම වෙලාවකදීම යන්න හේතුයි, සසරට යන්න ප්‍රතිසන්දි විපාකයක් වෙනස යන්න හේතුයි. එතකොට ක
කයට දැනෙන පොට්ටබ්බ සංඥා විදර්ශනා කරන ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. උදාහරණයක් වාඩි වී භාවනා කරන විට වේලාවකට සැප සහගත බවක් ක්‍රමයෙන් අඩු වී අතරමැද අවස්ථාවකට පැමිණීමත් දුක වේදනාව දැනීමත් යන කරුණු තදගතිය දැනීම ආදී. එතකොට පොට්ටබ්බායතන ය විදර්ශනා කරනවා කියලා කියනකොට පොට්ටබ්බේ විදර්ශනා කරනවා කියනකොට මෙතන ඇත්තටම කාරණා දෙකක් තියෙනවා මේකෙදි පැහැදිලි කරන්න අවශ්‍ය. අපිට පුළුවන් දැන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති නිසි ඉඳගෙන ඉන්නකොට යනකොට යනවා කියලා දන්නවා. ටිතෝවා ටිතෝ මීති පජානාති හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දන්නවා. එතකොට නිසින්නෝවා නිසින්නෝ මීති පජානාති ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දකින මට්ටමකදී අපිට ඉරියව් පැවැත්ම ගැන සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පවත්වන සිහිය නැතිනම් මේ ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න අවස්ථාවට සිහියයි, වේදනාවක් දැනෙනවා නම් වේදනාව දැනෙන බවට සිහියයි. හැබැයි ඒක විදර්ශනාව වෙන්නේ නැහැ. ඒක වඩලා තියෙන්නේ සමතේ පැත්ත. හැම වෙලාවකදීම සතර සතිපට්ඨානය තුල සතිපට්ඨාන භාවනාව තුල වැඩෙන්නේ සමතේ කියන කොටස. විදර්ශනාව වැඩෙන්නේ නැහැ. සමතේ කියන දෙයමයි සතර සතිපට්ඨානය තුල වැඩෙන්නේ, විදර්ශනාව නෙමෙයි. එතකොට හැම වෙලාවකදීම වාඩි වී භාවනා කරන වෙලාවට සැප වේදනාවක් දැනෙනවා නම් දුක් වේදනාවක් දැනෙනවා නම් එතනදී අපිට පොට්ටබ්බේ විදර්ශනා කරනවා කියන කොට විදර්ශනාවට වාඩි වෙලා ඉන්නකොට දැනෙන වේදනාවට නිමිති තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කකුලේ වේදනා, අතපයේ වේදනා තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ විදර්ශනාවට පොට්ටබ්බේ කියන දේ නම් ගෝචර වෙන්නේ. එතකොට ඒකට ගැටීම් ස්වභාවයේ ඉඳගෙන ඉන්නකොට අපිට තද ගතියක්, තද බවක් දැනෙන බවක් තියෙනවා නේද? ඒ දැනෙන බවම ප්‍රකට විය යුතුයි පොට්ටබ්බේ කියන එකට. හැබැයි දැනෙන ගතියට නිමිති තියාගන්න හදන්න එපා. අත ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන ගතියට තියාගන්න තද ගතිය, තද ස්වභාවයෙන්ම ස්පර්ශ වෙනවා කියලා. තද ගතියට තියෙන නිමිත්ත තියලා කෙලෙසට ඉඩ දෙන්න එපා. තද ගතිය තද ගතියක් විදිහට විතරක් දකින්න. තද ස්වභාවයක් විදිහට විතරක් දකින්න. ඒකට අතට දැනෙන තද ගතිය කියලා තද ගතිය අතට දැනෙන්න දෙන්න එපා. අත කියලා නිමිත්තක් දෙන්න එපා. අත ගැන නිමිත්තක් ආවනම් ආවේ ඒක කෙලෙස් සහිත මනසකින් ඔසවපු දෙයක්මයි. අත ගැන අපිට ආපු දැනුම, අත ගැන අපිට තියෙපු නිමිත්ත ඇති උනේ අපි ළඟ තිබුණු ඇති කරගත්ත කෙලෙසයක් නිසාමයි. කාටවත් අත විඳින්න පුළුවන් කමක් තියනවද? අත විඳින්න බැහැ අපිට. අපි විඳින්නේ අත ප්‍රකට කරගන්නේ පොට්ටබ්බෙන් විතරයි. නැතිනම් පොට්ටබ්බේ කියන තේරෙන විදිහට ගන්නකෝ. අපිට අත තියෙනවා කියලා අපිට තේරෙන්නේ අතට මොනවා හරි ගැටුණාම නෙමෙයිද? නිකම්මත් ප්‍රකටද අපිට අත? අපිට අත ප්‍රකට වෙන්නේ ස්පර්ශයක් විදිහට, ස්පර්ශයක් දැනුනොත් විතරමයි. උණුසුම හෝ වේවා, සිසිල් බව හෝ වේවා, කුලකක් හෝ වේවා, තද ගතියක් හෝ වේවා, මේ යම් දෙයක ස්පර්ශයෙන් විතරමයි අපිට තද බව කියන දේ ස්පර්ශයෙන් තුලින්මයි ප්‍රකට වෙන්නේ අත තියෙනවා කියලා. හැබැයි අත තියෙන බවට ප්‍රකට වෙන අපිට ස්පර්ශය තුලින් විතරනේ දැන් අත ප්‍රකට වෙන්නේ. එහෙම නැතුවත් අත ප්‍රකට වෙනවද කාට? මම කියනවට නෙමෙයි. තමන්ගෙම බලන්නකෝ. තමන්ට මොකක්වත් අතේ ගැටෙන්නේ නැත්තම් තමන්ට අත තියෙන බව ප්‍රකටද? තමන්ට අත තියෙන බව ප්‍රකට නැහැ. තමන්ට අත තියෙනවා කියලා අත මොකෙක හරි වදිනවා නම්, ගැටෙනවා නම් තමන්ට දැන් ප්‍රකටයි අත තියෙනවා කියලා. එතකොට අත තියෙන ඕගොල්ලොන්ට අත ගැන නිමිත්තක් තියෙනවද ඒ ප්‍රකට වෙන බව තුළ? අත ගැන මෙන්න මෙහෙම වර්ණකින් මෙන්න මේ විදිහට තියෙන මේ අතකුයි කියලා ප්‍රකට වෙනවද? නැත්නම් ගැටෙන බව ප්‍රකට වෙනවද? ස්පර්ශයේ ගැටෙන බව විතරයි ප්‍රකට වෙන්නේ. අන්නේ ගැටෙන ගතියටයි අත කියලා කියන්නේ මිසක, නැතිනම් අපේ කය කියලා කියන්නේ ඒ ස්පර්ශ වෙන ගතියට මිසක කයට අතවල් නැත්තේ නැහැ. කයට සහ පොට්ටබ්බේට අතක් ඇත්තේ නැහැ. කය වූ අත වූ කයක් ඇත්තේ නැහැ.
අපේ මුළු අඩි පහක් හයක් උස මේ කයක් කියලා අපිට වෙනම පණවන්න පුළුවන් කමක් නැත්තේ නේ අපිට ඒක දැනෙන්නේ නැත්තම්. අපිට ඒක දැනෙන දෙයට සාපේක්ෂවයි කයක් අපි පණවන්නේ. පොට්ටබ්බයක් පණවන්නේ හැම වෙලාවකදීම අපිට ඒක විඳින දැනෙන මට්ටමට සාපේක්ෂවයි. අපිට මේ ඇඟිලි තුඩක් විතරනම් ස්පර්ශය දැනෙන්නේ. අපේ මුළු කයම මෙච්චරයි. ඇඟිලි තුඩ විතරනම් අපිට දැනෙන්නේ ඇඟිලි තුඩ විතරමයි අපේ කය වෙලා තියෙන ඇඟිලි තුඩ විතරමයි අපි විඳින්නේ. පොට්ටබ්බේ කියන එක ඒ මට්ටමේ විතරමයි. අපි කයක් හරි අතක් හරි විඳිනවා නම් විඳින්නේ ඒක හිතෙන් හදාගත්ත දෙයක්. හිතෙන් හදාගත්ත දෙයක් කියලා කියන්නේ ඇහෙන් බලනකොට අපිට මේ පේනවා. ඇහැට අපිට කය පේන්නේ නැහැ. ඇහැට කය පේන්නේ නැහැ. එහෙනම් ඔය බැලුවම පේන්නේ මොකක්ද? ඇහැට ගැටෙන්නේ වර්ණ සටහන විතරමයි. ඇහැට කයක් පෙනිලා නැහැනේ නේද? ඇහැට කය බලන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇහැට පුළුවන් රූප ආයතනයක් විතරමයි ඇහැට පේන්නේ. කණ්ණාඩිය ඉස්සරහට ගියපුවාම අපිට ඇහැට පේන්නේ හැම වෙලාවෙම රූප ආයතනයක් විතරමයි. රූප ආයතනයේට ඇස් කණ්ණාසය දිව ශරීර ඇත්තේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපේ ඇහැ තමයි අර පේන්නේ කියලා. අපිට පේන්නේ අපේ ඇහැ නම් අපි ඒ වෙලාවේ බලන්නේ මොකද්ද? කණ්ණාඩියේ පේන්නේ. අපේ ඇහැ නම් අර ඇතුලේ ඡායාව පේන්නේ. මේ පැත්තේ ඉඳලා අපි ඡායාව බලන්නේ මොකෙන්ද? එතකොට අපිට ඇහැට පෙනිලා තියෙන රූප ආයතනේ විතරමයි. මොකද රූපේ පේනවා කියන බවට සාපේක්ෂවමයි ඇහැ කියන දේ පණවන්නේ. අපිට ඒ පේන්නේ අපේ ඇහැ නම් හදිසි මේ ඇහැ නැති වුණොත් ඒ ඇහෙනුත් අපිට මේ පැත්ත බලන්න පුළුවන්. අපිට ඒ පේන්නේ ඇහැ නම්. නමුත් ඒක ඇහැ නෙමෙයි අපිට ඒ පේන්නේ. ඒක රූප ආයතනය. ඒක වර්ණ සටහනක් කියන එක. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ සටහනක් කියන එක. එතකොට ඒ වර්ණ සටහනත් අවස්ථාවට හදාගත් එකක්. අපි අවස්ථාවට හදාගත්ත වර්ණ සටහනක් මිසක කලින් තිබ්බ මේක දැක්කා එහෙම නෙමෙයි. මොකද ඇහැ හටගත්තේ ඒ අවස්ථාවටනේ. ඇහැ හදාගත්තේ. ඇහැ හදාගත්තේ කියන එකෙන් දැන් ඕක ප්‍රශ්නයක් වෙන්නේ මේ තියෙන ඇහැ අර ඇහැ කියන බවට ගැට ගන්න එක. මෙතන මම දැක්ක ප්‍රශ්නයක් තියෙනවා ඇහැ කියන එක විදර්ශනා කරන ආකාරය කියලා දෙන්නේ කියලා. එතකොට ඇහැ කියන එක හැම වෙලාවෙම අත්ත්ව භාව පරියාපන්නයි. ආත්ම භාවයේ අනුව ගියපු දෙයක්. ඇහැ ආත්ම භාවයේ අනුව ගිහිල්ලා අත්ත්ව භාව පරියාපන්න වුණ දෙයක්. ඇහැ තමයි අපේ ජීවිතේ. ඇහැ කියන දේ අපේ ජීවිතය කියලා කරලා තියෙන ඇහැ. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්න හොඳම උදාහරණය මොකද්ද? මම කලින් කිව්වා අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා කියන දේනේ අපිට ජීවත් වෙනවා කියන තියෙන හොඳම උදාහරණය. මේ රූප පේන්නේ මේ විදිහට මට පුළුවන්කම තියෙන මම ජීවත් වෙන හින්දා. නැත්තම් කොහොමද ජීවිතය ප්‍රකට වෙන්නේ? ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියලා ජීවිතය කියලා කරලා තියෙන්නේ, ජීවත් වෙනවා කියලා තියෙන්නේ රූප බලන එකට, සද්ධාහන එකට, ගඳ සුවඳ විඳින එකට, රස විඳින එකට, ස්පර්ශ විඳිනවා කියන එකට, මේ ටික ගැන කල්පනා කරනවා කියන එකට. එතකොට අපි ජීවත් වෙනවා කියලා තියෙන ওই ටිකට. එතකොට ඇහැ කියන එක අත්ත්ව භව පරියාපන්නයි ආත්ම භාවයේ අනුව ගිය දෙයක් කියලා කියන්නේ ඇහැ කියන එක හැම වෙලාවකම අත්ත්ව භව පරියාපන්න ජීවිතේ අනුවමයි ගිහිල්ලා තියෙන්නේ. අපි ජීවත් වෙනවා කියලා තියෙන්නේ රූපේ පේන අවස්ථාවට තමයි අපි ජීවත් වෙනවා කියලා තියෙන්නේ. ඇහැ හටගත්තනම් හටගන්න වෙලාවටයි අපි ජීවත් වෙනවා කියලා තියෙන්නේ. රූපේ පේනවා නම් පේන වෙලාවට, පේන gati ඇති වෙන වෙලාවටයි අපි ජීවත් වෙනවා කියලා තියෙන්නේ. වෙන වෙලාවකට නෙමෙයි. එතකොට ඒකයි ඇහැ කියන එක අර්ථ භව පරියාපන්නයි ආත්ම භවය අනුව ගියපු දෙයක්. එතකොට ඇහෙන් රූපය දකින්නවා, රූප විඳිනවා කියන දේ, කනෙන් ශබ්ද අහනවා කියන දේ හිත දෙකක් එකපාර ඇති වෙන්නේ, එකපාර හිත දෙකක් පහළ වෙන්නේ නැහැ. ඇහෙන් රූප ගැටෙන ඒ සිතක් තියෙනවා නම් ඒක ඉතුරු නැතුව නිරුද්ධ වුණාමමයි තව හිතක් පහළ වෙන්නේ. සෝත විඥානේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ ඇහෙන් රූපයක් දැකෙන මේ හිත ඉපිද නිරුද්ධ වුණාට පස්සෙමයි. ඊට පස්සේ සෝත විඥානේ ඉපිද නැතුව ඉපිද නිරුද්ධ වුණාට පස්සෙමයි, ඉපදිලා නැති වෙලා ගියාට පස්සෙමයි තව සිතක් පහළ වෙන්නේ. එතකොට ඇහෙන් රූපය දැකපු අපිට
පැනෙව්ව අපේ ජීවිතේ එච්චරයි කියලා නේ. අපේ ජීවිතේ ඇහෙන් රූපේ බලන අපිට රූපේ පේනවා කියන මට්ටම තුනමයි අපේ ජීවිතේ පැවතිලා තියෙන්නේ. රූපේ පේනවා කියන පෙනෙන අවස්ථාව තුල ඒ අවස්ථාවමයි අපේ ජීවිතේ. එතකොට සද්දේ ඇහෙන මට්ටමට යනකොට රූප ඇහෙන මට්ටම ඉතුරු නැතුව නිරුද්ධ නැද්ද? රූපේ පේනවා කියන මට්ටම ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලාමයි. එහෙනම් දකින්න අපි ජීවත් වෙනවා කියන එක ඉතුරු නැතුව නැති වෙලමයි කන ළඟට යනකොට. එතකොට සෝත විඥානය හට ගන්න වෙලාවට ඇහැ අත්භව පරියාපන්න ආත්ම භව අනුව කියපු දෙයක්. ඇහැ ඉපිද නිරුද්ධ වෙලාමයි අපිට සෝත විඥානය හටගන්නේ. ඒකත් අත්භව පරියාපන්න. එතකොට ඒක ජීවිතේ වෙලා. හැබැයි එතකොට චක්කු විඥානේ ජීවිතේ වෙච්ච එක නිරුද්ධ වෙලා. නැති වෙලම ගිහිල්ලා. එතකොට සෝත විඥානේ ජීවිතේ වෙලා. ඒක ඉපිද නිරුද්ධ වෙලා ගිහිල්ල. ওই විදිහටම අපිට කාය විඥානය හට ගන්නකොට කායට ස්පර්ශය ගැටෙනවා කියනකොට ඒක ජීවිතේ වෙලා. අනිත් විඥාන ඔක්කොම ඒ වෙලාවට ඇත්තේ නැහැ. ඒකයි කෙනෙක් පුද්ගලික ජීවත් වෙනව නෙමෙයි කියලා කියන්නේ. නිස්සත්ත්ව නිජීව සත්‍යේ පුද්ගලික ජීවත් වෙනව නෙමෙයි කියලා කියන්නේ. හේතු ටික එකතු වෙනකොට ඒක අත්භව පරියාපන්නයි ආත්ම භව අනුව කියපු දෙයක් හැටියට අපි ජීවත් වෙනවා කියලා කියලා තියෙනවා. ඒක ඉපිද නැතුව නිරුද්ධ වෙනවා. අපිට මේකේ තියෙන වේගවත් බව නිසා ආයතනයන් අතර ඇතිවෙන එකට 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 එකක් ගැට ගන්න බව නිසා අපිට සජීවි සිද්ධියක් ගෙනල්ලා දීලා තියෙනවා. අත උස්සන මේ විදිහට අත උස්සනකොට අපිට චක්කු විඥාන සිත් අත්භව පරියාපන්න චක්කු විඥාන සිත් සෑහෙන ගානක් ඉපිද නිරුද්ධ වෙලා ඉවරයි. අපිට එකම හිතකට මේ අත උස්සන බව එකම ඇහැට පෙනුනේ නැහැ. අපේ ඇහැ ඉපිද 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 නැති වෙලා බොහෝ වාරයක්. මොකද දැන් අපිට සජීවි සිද්ධියක් හම්බෙන්නේ මේ කියන බණ අහන ගම. මේ පැත්තේ මේ රූපයත් බලාගෙන, ඔය පැත්තේ වෙන තව වේදනා ටිකක් තියෙනවා නම් ඒ ටිකත් විඳගෙන, තව මේ වෙලාවේදී හිතෙන වටපිටාවේ මොනවා හරි ටිකක් තියෙනවා නම් ඒකත් කල්පනා කර කර තමයි බණ අහන්නේ. එතකොට දැන් කොච්චර රවුමක් කරලා තියෙනවද හිතෙන්? එතකොට මේ ටික ඔක්කොම එකට එකතු කරලා දීලා තමයි මේ සජීවි මේ ජීවත් වෙන සිද්ධියක් අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ හිතේ තියෙන වේගවත් බව නිසා. ගිනි පෙනෙල්ලක් කරකනකොට වේගින් අපිට ඇති තියෙන එක චක්‍රයක් හම්බෙන්නේ නැද්ද? එක චක්‍රයක් හම්බෙනවා. ඒ රවුම තියෙන නිසාද, ඒ චක්‍රය තියෙන නිසාද රවුම හම්බෙන්නේ? නැහැ, මේකේ තියෙන වේගවත් බව නිසාම චක්‍රය හම්බෙලා තියෙනවා. ඔය වෝට් CI කියලා ගහන බල්බ වලින් තියෙන ස්තප්පරේට 100 වතාවක් ඒක නිවිනිවි පත්තු වෙනවා. එතකොට ඒ තප්පරේට 100 වතාවක් නිවිනිවි පත්තු වෙන බල්බ එක අපිට ගෝචරද තප්පරේට 100 වතාවක් නිවිනිවි පත්තු වෙනවා කියන එක? අපිට ගෝචර නැහැ. අපිට ඕක ඉතාමත් තියුණු කැමරාවකින් ඕක හසු කරගෙන ඉතාමත් හෙමින් යන්න ඕක දැම්මොත් එහෙම. එතකොට අපිට හම්බේ මේකේ නිවිනිවි පත්තු වෙන බව. එතකොට අපිට හම්බෙන්නේ එකම එළියක් දැන් පවතිනවා කියලා. නමුත් එකම එළියක් නෙමෙයි පැවතිලා තියෙන්නේ. කැඩි 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 පත්තු වෙනවා නිවෙනවා, පත්තු වෙනවා නිවෙනවා, පත්තු වෙනවා නිවෙනවා. නමුත් අපිට එකම එළියක් හම්බෙලා තියෙනවා. මොකද අපේ හිතේ වේගෙත් එක්කම ඒක අපිට ගෝචර වෙන්නේ එකම එළිය. එකම එළිය අපිට පැවතිලා තියෙන විදිහට තමයි පේන්නේ. එතකොට අන්න ඒ වගේ අපේ හිත අද ගොඩක් වේගවත්. වේගවත් බව නිසා අපිට ගෙනල්ලා දීලා තියෙනවා සජීවි සිද්ධියක්. අපිට සජීවි සිද්ධියක් ගෙනල්ලා දීලා තියෙනවා රූප බලාගෙන කතා කරන මිනිස්සු ලෝකේ හම්බෙලා තියෙනවා. ලෝකේ කතා කරන මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒ අයත් එක්ක අපිට ඇසුරු කරන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ පේන දේ අල්ලගෙන ඉන්න පුළුවන්කම අපිට තියෙනවා. මේ තියෙන්නේ හිතේ තියෙන වේගවත් බව පිරිසිඳ නොදන්නා අපිට. හිතේ තියෙන ඇහි තියෙන ඒ ස්වභාවය, අත්භව පරියාපන්න වුණ ඇහි තියෙන ගතිය පිරිසිඳ නොදන්නා අපිට එක දිගටම පවතින ඇහැක් හම්බෙලා. එක දිගටම පවතින ඇහැක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද සෝත විඥාන සිත හට ගන්නකොට චක්කු විඥාන සිත ඉපිද නැතුව නිරුද්ධ වෙලාමයි. එතකොට අපිට චක්කු විඥාන සිතක් එක දිගටම පැවතුණා කියලා එක දිගටම තිබ්බ හිතක් ගැන කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට අපිට ඒක අත්භව පරියාපන්නයි, ඒ වගේම අනිදස්සනයි, දකින්න පුළුවන් කමක් ඇත්තේ
නැහැ. අපිට ඒ රූපය ඇහැ කියන එක දකින්න පුළුවන් ද කාටවත්? ඇහැට ඇහැ පේන්නේ නැහැ. මොකද ඇහැ කියන්නේ පෙනෙන බවටම නං. පෙනෙන බව ඇති තැනම නං ඇහැ ඇති කරලා තියෙන්නේ. ඇහැ කියන තැන දකින්න ඇහැ වැය වෙලා ඉවරයි පෙනෙන දේ ඇති කරන්න කියලා. ඇහැ වැය වෙලා ඉවරයි පෙනෙන දේ ඇති කරන්න. පෙනෙන දේ ඇති කරපු ඇහැ ඒ ඇති කරන බව ඇති කරලා එයාගේ කෘත්‍ය එයාගේ වැඩේ කරලා ඉවරයි යා නැති වෙලා එයාගේ වැඩේ කරලා. අපිට දැන් තියෙන්නේ එයා කරපු වැඩේ විතරයි එයාට පෙනිලා අපිට පේන්නේ අද. ඇහැ පේන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකයි ඇහැ කියන එක හැම වෙලාවකදීම අනිදස්සනයි. දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇහැ දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම ඇහැ කියන එක අපිට ගැටෙනවද? ඇහැට රූප ගැටෙනවා මිසක ඇහැට ඇහැ ගැටෙන්නේ නැහැ. එතකොට ඇහේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම මේ අනිදස්සන ස්වභාවය. දකින්න බැරි ස්වභාවය තමයි ඇහේ තියෙන ගතිය. මේක කවදාවත් ඇහැට ඇහැක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇහැ කියන එක පෙනෙන දෙයට වැය වෙලා ඉවරමයි. ඒ වගේම අත්භව පරියාපන්නයි. අපේ ජීවිතේ ජීවත් කරනවා කියලා පනවල තියෙන ඇහැට, ජීවත් වෙනවා කියලා පනවල තියෙන්නේ ඇහැට. එතකොට ඔය ටිකමයි කනටත් පනවන්නේ. කන කියන එක අනිදස්සනයි. අපිට දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කාටවත් කන දකින්න පුළුවන්ද? ඇහැට මෙහෙම අපි බැලුවොත් එහෙම රූපායතනෙම වර්ණ සටහනක්ම පෙනේ මිසක කන දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කන කියලා පනවන්නේ මේ පේන දෙයට නෙමෙයි. කන කියලා පනවන්න වෙන්නේ කෙනෙකුට කන තියෙනවා කියන්නේ එයා සද්ද අහන සද්දට සාපේක්ෂව නේද? එතකොට සද්ද අහන බවට සාපේක්ෂව එයාට කන තියෙන්නේ. කන ඇති වෙලා තියෙන්නේ. එතකොට සද්ද තියෙන වෙලාවට විතරයි කන ඇති උනේ. සද්ද නැති වෙනකොටම එයාට කනක් නැති වෙලා ගිහිල්ලා. එතකොට කන කියන එකත් හැමදාම යාට අනිදස්සන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම අත්භව පරියාපන්නයි. ආත්භවය අනුව ගිහිල්ලා තියෙන්නේ. රසත් එහෙමයි. ගඳ සුවඳත් එහෙමයි. ස්පර්ශයත් එහෙමයි. එතකොට ස්පර්ශය කියන තැන අත්භව පරියාපන්නයි. ආත්භවය අනුව ගිහිල්ලා තියෙන්නේ. කය කියන තැන ආධ්‍යාත්මික ආයතන ටික ඔක්කොම අනිදස්සනයි. දකින්න බෑ. කය දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ අපිට. මොකද ඇහැට පේන්නේ බාහිර විශ්ය වෙන රූප ආයතනේ විතරයි. ඇහැට කය පේන්නේ නැහැ. අපි මෙහෙම බලනකොට අපේ ඇහැට රූපයක්ම ගැටේ මිසක වර්ණ සටහනක්ම ගැටේ මිසක වර්ණ සටහන තුල ඒක ඇත්තේ නැහැ. වෙන බෙහෙදයක් ඇත්තේ නැහැ. ඇහැට පේන්නේ රූප ආයතනේ විතරමයි. කය කියලා පනවගෙන අපි මේ විදිහේ කයක් කියලා පනවගත්තනම් පනවගෙන තියෙන්නේ හිතින්මයි. හරියට මේ ශාලාව විදිනවා වගේ. උදේ අපි කතා කරේ ශාලාව විදිනවා කියන එක. ශාලාව විදින්නේ එළියෙන් ශාලාව දැකලා ඒ වර්ණ සටහන, ඒ වර්ණ නිමිත්ත අරගෙන අපි දැන් ඇතුළට ඇවිල්ලා ඇතුළේ තියෙන ධර්මතා ටිකයි අපි විඳින්නේ. ඒ විඳින අපි හිතෙන් ගැට ගන්නවා එළියේ තියෙන ශාලාවට. අර දැකපු දෙයට ගැට ගහලා දැන් ඒ ශාලාව ඇතුළේ විඳින්නේ කියලා අපි කල්පනා කරනවා. නමුත් ඇත්තටම වෙලා තියෙන වර්තමානයේ තුල ජීවත් වීමක් නෙමෙයිද අපේ පැවැත්ම වෙලා තියෙන්නේ. අපේ පැවැත්ම වෙලා තියෙන වර්තමානයේ තුල ජීවත් වීමක්. මේ කියන දර්ශනය අපිට අයිති දර්ශනයක් නෙමෙයි. මේක ලෝකෝත්තර භූමියේ ලෝකෝත්තර මට්ටමකට අයිති වෙන දර්ශනයක්. කාරණාව ගැන දැනගන්න අවශ්‍ය නිසායි කතා කරන්නේ. මොකද නැත්තං ඉතින් මොකද්ද කියලා බලනොත් මේ ශාලාව ඇතුළේ නෙමෙයි ඉන්නේ කියනවා. ස්වාමීන් වහන්සේ එතෙද්දි දැන් අපි දැන් මේක විදර්ශනා කෙරුවත් නොකෙරුවත් ඒක අනිත්‍ය වෙලා යනවා. අපිට තියෙන රූපයක් ගැන හම්බුනොත් ඒකේ අනිත්‍ය බැලුව කියලා මේකෙන් මිදෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ තියෙන බවට හම්බෙලා නිසා. ඒක මම කියන්නේ දැන් අපි අර හෙදික දවසක් කතා කරනකොට ඒක මහත් එක්කව ස්වාමීන් වහන්සේ මේ බලන්නකෝ රූපේ කොච්චර අනිත්‍යයිද කියනවනම් ලංකාවට ලොකු ඇස්සක් ඇහැලා මෙහෙම ලොකු ගම්මතුරක් ඇති වෙලා ඉතින් අර හොඳට තිබුණ ගෙවල් ඔක්කොම සවුත් වෙලා දැන් එකක්වත් ගන්න බෑ. ඉතින් ඔක්කොම අනිත්‍යයි නැති වෙලා යනවනේ කියලා. දැන් ඒ ගෙවල් ඒ තිබුණ අයට අනිත්‍ය වෙලා තියෙනවද කාටවත්? තිබුණ ගෙවල් මේ විදිහට තිබ්බ කියලා ඒගොල්ලොන්ගේ හිතේ කවදාවත් අනිත්‍ය වෙලා තියෙනවද? කාටවත් ඒ ගෙදර අනිත්‍ය නෑ. ඔක්කොටම නිත්‍යයි. මෙහෙම තිබුණ ගේ අද මේ තත්ත්වය. තිබ්බගේ ඒගොල්ලොන්ගේ ඒ විදිහටම තියෙනවා. මොකද ඒගොල්ලෝ ඇස් දෙකෙන් රූපේ බලනකොට
ඇස් දෙකට රූපෙ ගිහිල්ලා ගෙදර තියෙනවා කියලා ඉස්සර කලින් ගම්මතුර එන්න කලින් බලනකොටත් ඒගොල්ලෝ හිතේමනේ ඇති කරගෙන තිබුණේ. දැන් ඕගොල්ලෝ මෙතන ඉඳන් ගෙදර සිහිපත් කරනවා වගේම ගේ කියන්නේ මෙන්න මෙහෙමයි මේ විදිහේ තියෙන ගයක් කියලා හිතේම ඇති කරගන්න තැනකිනුයි ඒගොල්ලෝ ගේ කියන තැන ඇසුරු කළේ. දැනුත් ඒගොල්ලෝ ඒ හිතෙන්ම ඇසුරු කරනවා කලින් ගේ තිබ්බ මෙහෙමයි කියලා. දැන් වෙනස් වෙලා හිතේ තියෙන රූපයට සාපේක්ෂව දැන් වෙනස් වෙච්ච එක තුලයි අපිට අනිත්‍ය හම්බෙන්නේ. ඒක නිසායි අපි අනිත්‍ය දුක් අනිත්‍ය අනුව දුක් වෙන්නේ. අපි කවදාවත් අනිත්‍ය අනුව දුක් වෙන්න යන්නේ නැහැ. මොකද මේ මහත්ය මට හැමදාම හම්බෙන මට්ටම නම් මේ. ඒ කියන්නේ බොහොම සියුම් කාරණයක් කියන්නේ මේ මහත්ය හැමදාම හම්බෙන මට්ටම නම් මේ. මට හැමදාම හම්බෙන්නේ අලුත් කෙනෙක් නම් මේ. මට මේ මහත්ය වයසට යෑමේ දුක ලැබෙයිද? ජීවත් වුණ කෙනාට සාපේක්ෂවයි මට මේ මහත්ය වයසට යෑමේ දුක. නමුත් මේ මහත්ය මට හැමදාම හම්බෙන්නේ මේ මට්ටමින් නම්. තව ටිකක් දිනලා තියෙනවනම් මට එයා අලුතෙන්මයි හම්බෙන්නේ. ඒ මට්ටමට හිතපත් කරගෙන නම්. මොකද අපි හැම වෙලාවෙම අතීතී දැකපු රූප ආයතනේ මේකට ගැට ගහලා අපේ තුල තියෙන රැස් කරගත්ත සංස්කාරයේ ගැට ගන්න එකයි අපිට අතීත රූපයත් එක්ක අද වර්තමානයේ ඇසුරු වෙනකොට ජීවිතයක් ගෙනල්ලා දීලා තියෙන ඉඳපු කෙනෙක් වයසට ගිහිල්ලා කියලා. අම්මා වයසට ගිහිල්ලා කියලා අපි කියන්නේ ඇයි? කලින් අපිට හිටපු අම්මා කියන එක නිත්‍ය වෙලා තිබුණ නිසා නෙමෙයිද? අපිට අම්මා කියන නිමිත්ත කලින් නිත්‍ය හිතන්න පුළුවන් ලෝකෙ ජීවත් වුණ කෙනෙක් බවට හම්බුන නිසායි අද අපි ඒකට සාපේක්ෂව අම්මා වයසට ගිහිල්ලා දැන් ගොඩක් වයසයි අම්මා කියන තැනකින් අම්මා වයසට ගියපු දුක විඳින්නේ. හොඳට ඉඳපු අම්මගේ නිමිත්තට සාපේක්ෂවයි අම්මා ලෙඩවීමේ දුක විඳින්නේ. ලෙඩවීමේ දුක කියන එක හැමදාම කයට විඳින්න පුළුවන්කම තියෙන දුකක් විඳිනවා නම් දුක විතරයි විඳින්න පුළුවන්. දුකයි දෝමනස්සය කියන්නේ දෙකක්. දුක සහ දෝමනස්සය කියන්නේ කාරණා දෙකක්. දුක කියන්නේ මොකද්ද? කායිකව කෙලින්ම ඇති වෙන දේ. කෙනිත්තුවත් හරි කැපුවොත් හරි පිච්චුනොත් හරි කෙලින්ම ඇති වෙන දේ ඒක දුක. හිතට ඇති වෙන දේ ලෝකෙ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට ඒ දුක විඳින්නේ කොහෙන්ද අපි? හිතෙන් විඳින්නේ දෝමනසක් ඒක. එහෙම නැත්තම් දැන් අත තුවාල වුණොත් එහෙම අත තුවාල වීමේ දුක අපි තුවාලෙන් එන දුහක් තියෙනවා නම් ඒ දුකත් විඳිනවා. අනේ මගේ අත තුවාල වුණා කියලා අතෙන් විඳින දුක තනිකරම හිතෙන් විඳින්නේ. අත හදාගෙන විඳින දුක හිතෙන් විඳින. තුවාලෙන් එන වේදනාව ප්‍රත්‍ය වේදනාව විතරක් විඳිනවා කය. මොකද එතකොට වේදනාව කය වෙලානේ. මේ වේදනාව තුවාල කියන දේ තුල එන ස්පර්ශය ඒක කය වෙලා අපි. ඒක හරි. ඒක කය කය අන්තකොට කය කෙලවර කොට තියෙන වේදනාව. මේක මගේ අතේ තුවාලේ තියෙන්නේ මගේ අත තුවාල වෙලා කියලා යම් දුකක් විඳිනවනම් ඒක හිතෙන් විඳින. එතකොට අපි ලෝකේ දුක ටිකයි අපිට වැඩි දෝමනස්සේ. අපිට වැඩි දෝමනස්සේ. දෝමනස්ස දුක විඳින්නේ හිතින්ම හදාගෙන නෙමෙයිද? දෝමනස්ස දුක විඳින්නේ කය උපකාර කරගෙන නෙමෙයි හිතින්ම හදාගෙන. ලෝකෙට පුළුවන්කම තිබුණේ නැහැ අපිව දුකටපත් කරන්න. අපිව සතුටෙන් තියන්න. අපි ඒ ගතිය දුන්න ලෝකෙටයි තියෙන්නේ. දැන් අපිව දුකෙන් තියනවාද අපිව සතුටෙන් තියනවාද කියන එක කරන්න පුළුවන් ලෝකෙ ඕනම කෙනෙකුට. අපිට ඇවිල්ලා බැනගෙන 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 ගියොත් එහෙම අපි දුකටපත් වෙලා නැද්ද? අපි දුකටපත් වෙලා. අපි ගැන හොඳ කිව්වොත් අපි සතුටු වෙලා නැද්ද? අපි සතුටු වෙලා. අපි ඒ කෙනා බයිනකොට දුක් වෙන්නත් ඒ කෙනා හොඳ කියනකොට සතුටු වෙන්නත් ඒ බයිනේ කාරම්භය දැනගත්තේ කොහෙන්ද? බයිනකොට දැනගත්තේ තමන්ගෙම හිතින් නෙමෙයිද? තමන්ගෙම හිතේ ගොඩනගාගත්ත තමන්ගෙම හිතේ තිබුණ ටිකයි ඒ කෙනා බයිනකොට දැනගෙන මට බැන්න මෙහෙම මෙහෙම කිව්වා කියලා බැනුම හදාගත්තේ දෝමනස්සය ඇති කරගත්තේ තමන්. සබ්දේ ඇවිල්ලා ඇගේ හැප්පිලා දුකක් ගෙනාවේ නැහැ අපිට. සබ්දේ ආරම්භය දුක ඇති කරගන්නවද නැද්ද කියන එක තිබ්බේ අපේ පැත්තේ. අපිට හොඳ කියනකොට මෙයා මට මෙහෙම මෙහෙම කිව්ව මාත් හරි හොඳයි කියලා අපි මෙහෙන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන සතුටු වෙනවා. අපි මෙහෙම මෙහෙම නරකයි කියලා ඉවරලා කිව්වා කියලා හිතාගෙන අපි දුක් වෙනවා. පොඩි ළමෙක් තමන්ම අරගෙන බෝරික්කෙක් මේ චරිත මාරු කරගෙන දුක් එයා සැප සතුට විඳිනවා වගේ දෙයක් අපි මේ කරන්නේ. අපිම උපද්දව ගන්නවා. අපිම විඳිනවා. අම්මා කියලා රූපයක් අපිම උපද්දව ගන්නවා. අපිම හදා ගන්නවා. අනේ අම්මා ලෙඩ වුණා කියලා අපිම හදාගත්ත ඒ රූපේ ගැන අපිම දුක් වෙනවා. අනේ අම්මා මැරුණා කියලා අපිම හදාගත්ත රූපෙන් අපිම දුක් වෙනවා. කාරණාව තේරුනොත් එහෙම හරි ලැජ්ජාවකුත් ඒ හිතටයි අපිම හදාගෙන අපිම දුක් වෙනවා කියලා කිව්වහම.
ඉතින් අපිට ඇත්තටම වෙලා තියෙන කාරණාව තමයි එතන යථාර්ථයේ පිරිසිදු නොදන්නාකම නිසා. බාහිර අපිට පේන්නේ අම්මා ජීවත් වෙනවමයි කියන දේ. බාහිර අම්මා ජීවත් වෙනවා කියන තැනකින් නෙමෙයි ගැටලුව තිබ්බේ. අම්මා කියලා හම්බෙන කෙලෙසේ ගැටලුව තිබුණේ. අම්මා ජීවත් වෙනවා කියන ධර්මතාවෙ නෙමෙයි අපිට ප්‍රශ්නේ උනේ අම්මා ජීවත් වෙනවා කියන තැන තිබ්බ කෙලෙසේ නිසා. නැතිනම් අපිට මැරෙන බව නම් දුකාවේ, අම්මා ලෙඩ වෙන බව නම් දුකාවේ. අපි ඉපදිනකොටම අම්මා මාරු වෙලා නම් එහෙනම් අර අම්මා මැරෙනකොට එපැයි අපිට දුකේ. අම්මා මැරෙනකොට නම් දුක ආවේ. අපිට දුක එන්න ඕනේ මේ අද හදාගත් අම්මා මැරෙනකොට නෙමෙයි අර අම්මා මැරෙනකොට. නමුත් අම්මා කියන තැන අපිට ඇසුරු කරපු තැන, අපි ඇසුරු කරපු රූපය ගැන තිබෙන නිමිත්ත නිසා දුක ආවේ. එතකොට දැනගන්න ඒ මේ තමයි අම්මා, මේ තමයි අම්මා කියලා බාහිර අපි දැකපු අම්මා බාහිර ඉන්න බවට හම් වෙන එක තුලයි අපි දුක විඳලා තියෙන්නේ. එතකොට අපි ගත්තේ අපිට අයිති දෙයක් නෙමෙයි. අපි බාහිර අම්මා කියලා ගත්තේ, මේ තමන්ගේ කියලා ගත්තේ අපිට අයිති අපි ළඟ තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒක ලෝකෙට අයිති දෙයක්. රූපේ කියන දේ අපිට අයිති දෙයක් නෙමෙයි. ඒක ලෝකෙට අයිති, ලෝකෙට වෙනස් වෙන ස්වභාවයෙන් දෙයක්. ඒ දේ අරගෙන අපි මෙහි දුක් වෙලා තියෙනවා. අර චිත්‍රපටියක් හරි මොකක් හරි යනකොට බොහෝම සංවේගය ඇති වෙන දෙයක්. කෙනෙක් අඬනවා මේක දිහා බලාගෙන. ඇනිල නැද්ද චිත්‍රපටියක් හෙම් බලනකොට? නැත්තම් බොහොම සතුටු වෙනවා. සතුටු වෙලා තියෙන්නේ තමන්ම හදාගෙන නෙමෙයිද? මම පොඩි කාලේදී කල්පනා කරනවා, මම ඒ පොඩි ඒත් මම කල්පනා කරනවා, දැන් අපි හිතමු අපි චිත්‍රපටියක් බලනකොට, දැන් හින්දි චිත්‍රපටියක් කියලා ගන්න. ඕකෙදී දැන් සාමාන්‍ය වෙන සිද්ධියක් නේ, දැන් දුෂ්ට මිනිස්සෙක් ඉන්නවා, නළුව ඉන්නවා. දැන් දුෂ්ට මිනිස්සයාට විරුද්ධව සටන් කළා නළුව දිනන එක. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන සිද්ධියක් විදිහට වෙනදී. දැන් ලෝකේ දුෂ්ටය කියන දුෂ්ටයෙක් කියලා ඉන්නවා කියන්නේ. ලෝකේ ඇත්තටම ඉන්නවා හතරෙක් දුෂ්ටේ. දුෂ්ටයත් ෆිල්ම් එක බලනකොට දුෂ්ටයා කැමති දුෂ්ටයා දිනනටද නළුව දිනනට? දුෂ්ටයා දිනනවට නෙමෙයි, දුෂ්ටයා කැමතිත් නළුව දිනනට. එයා දුෂ්ටයා තමයි. එයාගේ චරිතේ දුෂ්ටයි තමයි. දුෂ්ටයා වුණත් එයා කැමති කවුරු දිනනටද? එයා කැමති නළුව දිනනට. අරගත්තේ ටික එයාගේ තියෙන්න පුළුවන්. නමුත් එයා චිත්‍රපටියේ රස විඳිනකොට එයා කැමති දුෂ්ටයා විඳිනවා දකින්න නෙමෙයි, එයා කැමති නළුව මේ දිනනවා දකින්න. මොකද එයා ගොඩනගාගෙන තියෙන්නේ ඒ සංකල්පය තුළ තමන් දුෂ්ට බව තමන්ට නෙමෙයි ආරෝපණය කරගෙන තියෙන්නේ. එයා බාහිර තුළ යැපෙන්නේ හැම වෙලාවකදීම. ඉතින් ඒ ගති ටිකම නම් විද්‍යමාන වෙන්නේ එයා කැමති වෙන්න ඕනේ අරගෙන අදිනවට. නමුත් එහෙම වෙලා නැහැ. ඒකෙන් මම කියන්න උත්සාහවත් උනේ හැම වෙලාවකදීම අපි ලෝකේ චිත්‍රපටියක් තමයි මේ බලන්නේ. හැම වෙලාවකම තමන්ගේ පැත්තේ තියෙන කාරණා ටික තමන්ට පේන්නේ නැහැ. අපි ඒක ලෝකෙ පැත්තෙනුයි දකින්නේ. ලෝකෙ පැත්තෙන් දකින්නකම් අපිට පේන්නේ ලෝකෙට පවතින දේ, ලෝකෙ තියෙන දේ තමයි අපිට පේන්නේ. ඒ කාරණාව තුළ තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට අපිට හැමදාම ලෝකේ රූපය තියෙන දෙයක් වෙලා අම්මා කියන එක නිත්‍ය වශයෙන්ම පවතින දෙයක් වශයෙන්ම අම්මා ලෝකේ පවතින රූපයක් වෙලා අද අපිට පවතින ලෝකේ අම්මා කියන නිමිත්ත තුළ අපිට දුක් වෙනවා නම් දුක් වෙන්න, වැළපෙනවා නම් වැළපෙන්න, විලාප තියන්න හේතු ටික ඇති කරගෙන ඉඳින්නේ අපේ අම්මා බාහිර ඇති වෙන ධර්මතාවය නිසා. අපි දන්නේ නැහැ අම්මා කියන බව, අම්මා කියන කෙලෙසේ ගොඩ නගාගත්තේ මෙහෙන් කියන එක. අපි කවදාවත් අම්මා කියන එකක් ආධ්‍යාත්මික පැත්තෙන් හෝ බාහිර පැත්තෙන් අපි අම්මා කියන බවක් ඇසුරු කරලා නැහැ. ඒකෙන් ගන්න එපා නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන කාරණාවක් කියමුද? ඇයි නත්ති මාතා නත්ති පිතා කියලා අම්මා තාත්තත් නැහැ එහෙනම් ලෝකේ කියන තැනක් කියන දෙයක් නෙමෙයි මේ කියන්නේ. අපිට ලෝකයේ තුල අම්මා කියන බවක් ඇති වුණා නම් ඒ බව අපි ගොඩනගාගත්තේ අපේම මනස තුල කියන එක කියන්නේ මේ කාරණාව කිව්වේ. එතකොට අපි හිතෙන් හදාගත්ත අම්මා නුවයි දුක් වෙන්නේ. හිතෙන් හදාගත්ත අම්මා නුව හිතලයි සතුටු වෙන්නේ. නැතුව බාහිර රූපය අනුව දුක් කියලා බාහිර රූපය අනුව සතුටු වෙලා නැහැ. අපිට පේන්නේ අපි පේන චිත්‍රපටියට දුක් වෙනවා, චිත්‍රපටියට සතුටු වෙනවා කියන එක. නමුත් ඇත්තටම වෙලා තියෙන චිත්‍රපටි ආරම්භය මෙහි ගති ලක්ෂණ ටිකක් ආරෝපණය කරගෙන
මෙහි ගති ලක්ෂණ ටික අනුව සැප දුක උපදව ගන්නවා කියන එක. චිත්‍රපටියේ විඳින අපි නළු වගේ ගති ටික මෙහි ආරෝපණය කරගෙන තමන් දෘෂ්ටියට විරුද්ධව හිතෙන්ම යුද්ධයක් කරලා මිසක එහෙ කරපු යුද්ධයක් නෙමෙයි තියෙන්නේ. ඒ ගති ටික මෙහි අඬනවා නම් මෙහි අඬන ගතිය, මෙහි දුක් වෙනවා නම් මෙහි දුක් වෙන ගතිය, මෙහි සතුට වෙනවා නම් සතුට වෙන ගතිය, යන්තම් ගැහුවා යන්තම් හරි කියලා සතුට වෙනවා නම් සතුටුනේ මේ පැත්තේ. නැතිනම් ඒ තුල තිබුණු කාරණය නෙමෙයි ඒගොල්ලොන්ගේ ජීවිතයේ යථාර්ථය. ඒකේ යථාර්ථය නෙමෙයි අපිට මෙහි අඬන සිද්ධියක්, ඒගොල්ලෝ රඟපාන රඟපෑම තුල ඒගොල්ලෝ අඬන සිද්ධියක් තිබුණේ නැහැ. නමුත් ඒ ආරම්භය අපි අඬනවාද වැළපෙනවාද කියන එක ඇති කරගෙන තිබුණේ මේ පැත්තේ. චිත්‍රපටිය ආරම්භය අපි අඬනවාද වැළපෙනවාද කියන එක හැම වෙලාවකම ඇති කරගත්තේ මේ පැත්තේ විසක. එතන රඟපාන අයගේ ජීවිත තුල ඒක ඒගොල්ලෝ කරගෙන තියෙනවා. ඒක ඒගොල්ලෝ ජීවත් වෙනේ අවස්ථාව නෙමෙයි. නමුත් අපි මේ පැත්තේ ඇති කරගත්ත ඒක ජීවිතේ කරගත්ත ධර්මතා ටික. සාමාන්‍ය සිද්ධිය තුලත් ඒ කාරණාව තමයි අපි කරගෙන තියෙන්නේ. මේක පවතින ධර්මතාවය නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා අම්මා ගැන අපි හිතනවා කියලා. අම්මා ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ, හිතගෙනම හිතනවා මිසක අපිට. මොකද අම්මා කියන එක අපි අම්මා ගැන හිතන්න බාහිර රූපේ අම්මා ගැන හිතන්න අපිට වර්ණ සටහන හිතේ පහළ වුණ දෙයක් නෙමෙයි. ඒක බාහිර සතර මහා ධාතුව නිසා හටගත් උපාදාය රූපයක්. එතකොට එතන පැවතුනේ වර්ණ සටහන් මාත්‍රයක් විතරමයි. ඒ තුල අම්මා වූ රූප තියෙන්න බෑ. වර්ණ සටහන තුල ගස් වූ රූප තියෙන්න බෑ. අපිට ඒ රූපය හම්බෙන්නේ හැම වෙලාවෙම මේ පැත්තේ ඉඳන කෙලෙසේ නිසා. හැම වෙලාවකදීම මේ පැත්තේ ඉඳන කෙලෙසේ නිසා තමයි අපිට ඒ රූපය ඇත්ත වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් රූපය තුල එහෙම බවක් තිබුණේ නැහැ. අපි මේ පැත්තෙන් බලලා 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 අපේ කෙලෙසේ රූපෙටම තියලා බැඳලා බැඳලා තමයි අපි බොහොම අමාරුවෙන් අම්මා හදාගෙන තියෙන්නේ. පොඩි කාලේ ඉඳන්ම මේ තමයි අම්මා, මේ තමයි අම්මා, අම්මා අම්මා කියලා පුරුදු කරලා බොහොම අමාරුවෙන් හිතේ ඇති වෙන කෙලෙස් ටික අපි බාහිරයට තියලා බැඳලා රූපායතනෙට තියලා බැඳලා තමයි අපි අම්මා ලෝකෙ තුල හදාගෙන තියෙන්නේ. එහෙම නැතුව අපිට නිකම්ම අම්මා බව ඇති වුණේ නැහැ. බාහිර අම්මා හිටපු නිසා අම්මා බව ඇති වුණේ නැහැ. ඒ රූපේ අම්මම වුණා නම් ලෝකෙ හිටපු ඔක්කොටම රූපේ අම්මා වෙන්න ඕනේ. නමුත් ඒක අපිට විතරක් අම්මා වුණේ. ඒක අපි හදාගත්ත, අපිම ගොඩනගාගත්ත සංකල්පෙ නැතිනම් කෙලෙසේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ ලෝකේ කාමය කියලා කියන්නේ මේ පෙනෙන චිත්‍රය නෙමෙයි. අද අපිට පෙනෙන්නේ චිත්‍රයක් වගේ දෙයක්. චිත්‍රකයි පෙනෙන දේ අතර කිසිම වෙනසක් ඇත්තේ නැහැ. රූපායතනය කියන මට්ටමේ චිත්‍රය සහ මේ පෙනෙන සිද්ධිය තුළ වෙනසක් ඇත්තේ නැහැ. අපිට සජීවී මිනිස්සෙක් හම්බෙන්නේ අද අර කාටුන් එකක් හම්බෙනවා වගේ තැනකින්. ඇත්තටම කාටුන් එකක් ඉස්සරහ කාටුන් ඇඳලා වේගෙන් රූප පෙළ යවනකොට අපිට මේ අත උස්සනවා, අතපය උස්සනවා වගේ දේවල් පෙනිලා තියෙනවා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ පොඩ 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 ඉස්සෙන චිත්‍ර ගොඩාක් එකතු කරන එක. අන්න ඒ වගේ තමයි අපි ජීවත් වෙනවා කියන දේ, අපේ ජීවිතය කියන දේ, නැතිනම් මේ රූපේ පේනවා කියන දේ ඒ මට්ටමකමයි පැවතිලා තියෙන්නේ. පොඩ පොඩ අත උස්සනවා කියන දේ තුළ අපිට එක සජීවී සිද්ධියක් හම්බුනට පැවතිලා තියෙන අර විදිහේ රූපායතනයක්, ඇහැ රූප හට ගන්න අවස්ථා ගොඩාක් තිබිලා තියෙනවා. අපිට මේක වේගවත් බව නිසා එකක් හම්බෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවා මෙන්න මෙතන තියෙන ඇත්ත දකින්න. මේ හිතේ හට ගන්න කෙලෙසය බාහිර රූපෙට තියලා බාහිර රූපෙට බඳින බව නතර කරන්න. රූපෙට බඳින බව නතර කරන්න කියලා කිව්වේ අපිට මේ රූපෙත් එක්ක ඇසුරු කරන්න බැරි වෙන්න ඕනේ. ලෝකෙ තුල අපිට ගස්ගල්, ගෙවල්, දොරවල්, යාන වාහන කියලා මේ නානත්වයක් ලෝකෙ තුල හම්බෙන්නේ නැති වෙන්න ඕනේ රූපායතනය තුල. මොකද රූපය කියන එක හම්බුනේ රූපාර්ථකින් විතරමයි, වර්ණ සටහනක් කියන දෙයක්ෙන් විතරමයි. ඇහැට පුළුවන්කම තිබුණෙත් වර්ණ සටහනක් කියන තැන ඇති කරගන්න විතරමයි. එතනින් පරිබාහිරව අපි යම් තරමක් ගොඩනගා ගත්තා නම් ඒ ටික ගොඩනගා ගත්තේ හිතෙන්මයි. අපි යම් සංඥා සංකාර ගොඩ ගහගත්තා නම් ගොඩ ගහගත්තේ අපේ හිත ඇතුළෙම ගොඩ ගහගත්ත දේ මිසක පැවතුණු දේ නෙමෙයි. අපිට කියන්න පුළුවන් දැන් දේශපාලන චරිතයක් ගන්නකෝ. දේශපාලන චරිතයක් අරගෙන බලනකොට ෆොටෝ එක දකිනකොටම කෙනෙක් කියයි අපෝ ඒ මිනිස්සයාද මහ එපා කරපු මිනිස්සෙක්
මෙන්න මේ වගේ කරන මිනිස්සෙක් නේ කියලා කියයි. තව කෙනෙක් කියනවා අපෝ හරි හොඳ කෙනෙක් මෙහෙම මෙහෙම වටිනා වැඩ කරලා තියෙනවා මේ වගේ කෙනෙක් කියලා. ඇයි හේතුව? පේන රූපායතනෙ නෙමෙයි ඇත්තටම ගැටලුව උනේ. ඒ රූපය ආරම්භය තමන් ඇති කරගත්ත ධර්මතාව ටික. මොකද සමහර විට දේශපාලඥය නොවන ඒ විදිහම කෙනෙක් පෙන්වුවොත් එහෙම ඒ විදිහම කෙනෙක් පෙන්වුවොත් එයාටත් කතා කරන්නේ අර ටිකම කියලා. රැවටෙන්න හේතුව තිබුණේ රූපායතනෙට අපි බැඳපු කෙලෙස් නිමිති ටික. අද ඔයගොල්ලන්ට අමරදේව මහත්තයාගේ සින්දුව තියෙන්න පුළුවන්. අමරදේව මහත්තයාගේ සින්දුව තියෙන අපි අමරදේව මහත්තයා වගේම තව කෙනෙක් කියපු කටහඬක් තියෙනවා නම් ඒක ඇහුනොත් අපිට දැන් වෙනසක් ඇත්තේ නැහැ. අපි සද්ද විතරක් ඇහෙන අපි ඒද හිතන්නේ මේත් කියන්නේ අමරදේව මහත්තයා තමයි කියලා. ඇයි කියන්නේ? ශබ්දයට ආරම්භය අපි බැඳගත්ත නිමිති ටිකක් තියෙනවා මේ කටහඬ අමරදේව මහත්තයාගේ. ශබ්දය ආවේ ශබ්ද මාත්‍රයක් විදිහට විතරමයි. ශබ්දය අමරදේව මහත්තයාට අයිතියක් තිබුණේ නැහැ. ශබ්දයේ ශබ්ද මාත්‍රයක් විදිහට විතරක් වෙනකොට අපි ශබ්දයට අමරදේව මහත්තයාගේ ශබ්ද කරගත්තා. අපි දකපු රූපායතනෙත් තියලා ඔක්කොම බැඳලා සින්දුව කියනකොටම මෙහි අමරදේව මහත්තයාගේ නිමිති ටික ඇති වෙලා ඉවරයි. එතකොට ඒ කටහඬින්ම තව කෙනෙක්ගේ සින්දුව කියලා තිබුණොත් අපිට ඒද ඇති වෙන්නේ මේ අමරදේව මහත්තයා මේ කියන සින්දුවක් කියලා. නමුත් කියලා තියෙන අමරදේව මහත්තයා නෙමෙයි. ඇයි අපිට අමරදේව මහත්තයා නොකියපු තැනත් ඒ විදිහේ දෙයක් ඇති වුනේ? අපිට අර ශබ්දයේ ආරම්භය අපි ගොඩනගාගත්තේ, අපි හිතාගත්තේ හිත ඇතුළෙම තිබුණු ධර්මතාව ටික නිසා. ශබ්දයේ ඇස් සමුවට ආවේ අමරදේව මහත්තයාගේ කියන නිමිති ටිකක් එක්ක නෙමෙයි, නන්දාමාලනිගේ කියන නිමිති ටිකක් එක්ක නෙමෙයි. ශබ්දයේ ඇස් සමුවට ආවේ ශබ්ද මාත්‍රයක් විදිහට විතරම. කාටවත් අහුන්නේ නැහැ. ශබ්දයේ ඇස් සමුවට ආවේ කියලා කිව්වම කවුරුත් දැනගන්නේ. ශබ්දේ නෝ ඇස් සමුවට. ශබ්දයේ කනහමුවට ආවේ අමරදේව මහත්තයාගේ සද්දයක් විදිහට නෙමෙයි, නන්දාමාලනිගේ සද්දයක් විදිහට නෙමෙයි. ශබ්දයේ ආවේ ශබ්ද මාත්‍රයක් විදිහට විතරමයි. ශබ්ද මාත්‍රයක් විදිහට එන තැනක මේක නන්දාමාලනිගේ හරි අමරදේව මහත්තයාගේ හරි කියලා ශබ්දෙට සටහන් බඳින එක තිබුණේ මේ පැත්තේ. ඒක තේරුම් කරගන්න ගතිය තිබුණේ මේ පැත්තේ. පේන රූපායතනෙත් අන්න ඒ විදිහම තමයි. ඇස් හමුවට රූපය ආවේ එකම විදිහට. මෙතනට ඇවිල්ලා මේ මහත්තයා මේ පැත්ත බලාගෙන ඉන්නකොට, මම බලාගෙන ඉන්නකොටත් මේ රූපායතනේ අපි දෙන්නගේ මැස් මට්ටම එකයි කියලා හිතන්නු. පේන්නේ එකම විදිහට. එකම විදිහට රූපායතනේ පේනවා කියන තැනක මට මෙතන තියෙන ගොඩක් රූප නොදන්නා රූප. නමුත් මේ මහත්තයට මෙතන තියෙන ගොඩක් රූප දන්නා රූප වෙලා. ඇයි මේ තියෙන රූප ටිකම නම් පේන්නේ? තියෙන රූපෙම නම් පේන්නේ, තියෙන රූපෙම නම් දැනගන්නේ. මේ මහත්තයටයි මටයි මේ ටික ඔක්කොම එක සමාන වෙන්නේ පෙනේ. නමුත් පේන රූපායතනේ ආරම්භය මට මෙහි කොයිතරම් දුරට හිතා ගන්නවද කියලා සංස්කාර ටික රැස් කරගෙන තිබ්බේ අපි දෙන්න මට්ටම් දෙක. රූපේ තිබුණේ මට්ටම් දෙකක නිසා නෙමෙයි. අපි දෙන්න ඒකට පුරුදු වෙන්න නැතිනම් ඒකට මොහුණ දෙන්න ගොඩනගාගත්ත සංස්කාරයේ තිබ්බේ මට්ටම් දෙක. එතනයි ප්‍රශ්නේ උනේ. රූපේ කියන තැන ප්‍රශ්නෙත් නෙමෙයි, ඇහැ කියන තැන ප්‍රශ්නෙත් නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ රූපායතනය ආරම්භය අපි ඒකට මුහුණ දෙන්න ගොඩනගාගත්ත සංස්කාරය කියන එක ඇති වෙලා තිබුණේ මට්ටම් දෙකක. මට්ටම් දෙකක ඇති වුණ සංස්කාරය කියන දේ තුළ තමයි මේ මහත්යට ඒ රූප ගොඩක් දන්න රූප වෙලා මම මෙතනට සාපේක්ෂව ගොඩක් නොදන්න රූප බවට පත් වුණේ. ඒක නිසා හැම වෙලාවකම අපි රූපය ගැන දැනගත්ත කියන්න බෑ. රූපය ගැන දැනගන්න පුළුවන් කමක්, රූපේ දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වේදනා සංඥා දෙකක්ම දැනගන්නවා, වේදනා සංඥා දෙකක්ම විඳිනවා කියන මට්ටමකුයි තියෙන්නේ. රූපෙට පුළුවන්කම තියෙන්නේ අපිට වර්ණ සටහනක් විදිහට ඇස් සමුවට එන දේ කරන්න විතරමයි. ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ මාත්‍රයක් ගෝචර කරගන්න දේ කරන්න විතරමයි. අන්න එච්චරයි රූපය අන්තේ. එතනින් මෙහා ඔක්කොම ටික නාම ධර්ම ටිකේ කෘත්‍යයක්, නාම ධර්මතා ටිකේ හැකියාව. අපිට එතකොට ගස්ගල් ගෙවල් වූ රූප, මිනිස්සු වූ රූප ලෝකේ තියෙන්න බෑ. ගස්ගල් වූ මිනිස්සු වූ රූප තියෙනවා නම් අපේ නාම ධර්මතා ටික වර්ණ සටහනට තියලා බැඳලා ඉවර නැද්ද? අපි බැඳලා ඉවරයි. වර්ණ සටහන නාම ධර්මතා ටිකට තියලා බැඳලා ඉවර නැද්ද? අපි බැඳලා ඉවරයි. ගස්ගල් වූ මිනිස්සු වූ රූප අපිට හම්බ වෙනකොට
එතකොට එතන තියෙන්නේම අපි නාම රූප දෙක පිරිසිදු නොදන්නාකම අවිද්‍යාව. එතකොට අපි සසරට යනවා කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමයි මාර්ගයේ ලක්ෂණේ හැම වෙලාවෙම දෙවෙනි පාරට තමයි අපිට ප්‍රකට වෙන්නේ. මාර්ගය කියලා කියන්නේ හැම වෙලාවකදීම දෙවෙනි පාර ප්‍රකට වෙන බවට. ඵලය කියලා කියන්නේ එයා නුවණින්ම අරමුණු කරන. එයාට පළවෙනි පාරම හම්බෙන්නේ මේ ඥාන දර්ශනය තුල. නමුත් මාර්ගයේ වඩන කෙනාගේ නැතිනම් මාර්ගය පුරුදු කරන කෙනාගේ ලක්ෂණේ තමයි මාර්ගයටපත් වෙන්නේ එයා දෙවෙනි පාර තමයි හම්බුන තැන තමයි බලන්න වෙන්නේ අපිට. ඒකයි කාම භූමිය අනඤ්ඤතඤ්ඤසාමීති ඉන්ද්‍රිය ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන කාම භූමියත් පෙන්වන්නේ. එයාට සිද්ධ වෙනවා කාම භූමියේ රූපේ හම්බෙන තැනක ඉඳලම මේක වඩන්න. එතකොට රූපේ හම්බෙන මානසික මට්ටමේ ඉන්න කෙනයි මෙතන තියෙන යථාර්ථය මෙනෙහි කරලා රූපෙන් මිදෙන්න වෙන්නේ. අද අපිට බලන්න වෙන්නේ දෙවෙනි පාර. මම ඔකට කියන්නේ ක්‍රිකට් ගහනවා වගේ. දක්ෂ ප්‍රතිකරුවෙක් පන්දුවට පහර දෙනකොට එයා පන්දුවේ එන වේගය, පන්දුවේ දෝලනය, ඒ හැම දෙයක්ම පැයට කිලෝමීටර කීයක වේගින් දෙන්නේ ඔක්කොම සලකලා තමයි පන්දුවට පහර දෙන්නේ. අද අපේ මට්ටමට ආවොත් එහෙම පැයට කිලෝමීටර 140ක 50ක වේගකින් බෝලයක් ආවොත් එහෙම අපිට ගහන්න පුළුවන් නේද? බැට් එක දාන එක තමයි කරන්න වෙන්නේ. ඇස් දෙක පියාගෙන බැට් එක දාලා වැදුනේ ගිබෝලේ ගියේ කොහෙටද කියලා තමයි ඊළඟට බලන්න තියෙන්නේ. දැන් මෙහෙම අපේ මට්ටම තමයි වේගෙන් රූප පේන මට්ටමේදී අපිට රූපය ඇවිල්ලා පෙනිලා ඉවර වෙලා තියෙන බවටත් හම්බෙලා ඉවර වුණාට පස්සේ තමයි අපිට හම්බෙන්නේ. යම් කිසි විදිහකින් අර ප්‍රතිකරුව පුහුණු වෙන කෙනෙක් අර විදිහට එන පන්දුවලට මේ විදිහට බෝලේ ආවොත් මේ විදිහට බැට් එක දැම්මොත් මේ පැත්තටයි බෝලේ යන්නේ. මේ විදිහට ආවොත් මේ පැත්තටයි පන්දුව යන්නේ කියලා එයා බලල 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 යම් කිසි දවසක එයා සුදුස්සෙක් වෙනවා. බෝලේ එන මාවත, බෝලේ එන දෝලනේ, මේ හැම දෙයක්ම පන්දුව ගැන තීරණය කරගන්න. ඒ වගේ අපිට මේ ජීවිතය තුළ භාවනා කරනකොට අද අපිට දෙවෙනි පාර තමයි ඇස් දෙක පියාගෙන බෝලේ ගියපු තැන බලන්න වෙනවා වගේ, කොහෙටද ගියේ කියලා බලන්න වෙනවා වගේ, පෙනිලා රූපේ පෙනිලා ඉවර වුණාට පස්සේ තමයි මම මෙතන රූපේ පේනුනේ, සද්දේ ඇහුනේ, මොන ධර්මතාවයේ පිරිසිදු නොදන්නා කොටද. ඊට පස්සේ එතන විදර්ශනා කරන්න වෙනවා මෙතන පැවතිලා තියෙන රූපායතනයේ කියන තැන වර්ණ සටහන් මාත්‍රයක් විතරනේ. ඒ අරඹය මම නිමිති ටික ඇති කරගෙන තියෙන්නේ මේ පැත්තෙන්නේ කියලා එයාට එතන ඇත්ත දකින්න වෙනවා. හැබැයි ඇත්ත දකින්නේ දැන් මේ දැකපු කෝප්පේ කියලා, කෝප්පේ දැක්කට පස්සේ බෝලේ වැදිලා ගියාට පස්සේ තමයි දැන් එයා බෝලේ මේ විදිහට ආවේ, මම බැට් එක දැම්මේ මෙහෙමයි, මෙහෙම ආව එනේවලට මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා දැන් දැනගන්නවා වගේ. එයා ඒ විදිහට බලල බලල යම් කිසි දවසක එයාට එළඹ සිටින මට්ටමක් එනවා. කෝප්පේ පේනකොටම මේ නුවණින් අරමුණු කරන්න පුළුවන්. තියෙන කෝප්පේ දකින්නවා කියන තැනකින් නෙමෙයි, මෙහි කෝප්පේ හදාගන්න බව සහ මෙහි තියෙන වර්ණ සටහන් මාත්‍රේ විතරක් දකින බවක. ඒ මනසට මේ රූපේ කෝප්පේ වෙලා නැහැ. ඒ මනසට මේ රූපේ කෝප්පේ වෙලා නැහැ. මණික් ගලක් සහ මණික් ගලේ ෆොටෝ එකකුයි දෙකක් තිබුණා. දැන් මණික් ගල කියන එක අපිට මණික් ගල වෙලා ෆොටෝ එක නොවටිනා දෙයක් වෙලා මණික් ගල බොහොම වටිනා දෙයක් වෙලා. දැන් අපිට වටිනාකම තිබුණේ කොහේද? මණික් ගල කියන එක. අපිට වටිනාකම තිබුණේ මණික් ගලේ. ඇත්තටම වටිනාකම තිබුණේ මණික් ගලේද අපේ පැත්තේද? අපේ පැත්තේ තිබුණේ. මොකද මණික් ගල නම් වටින්නේ. ලෝකේ ඔක්කොම කළු ගල් වෙලා කළු ගල් ටික මණික් ගල් වුණොත් එහෙම මොනවා වෙයිද? දැනුත් වටේද මණික් ගල්? කකුල හැප්පෙන්නේත් මණික් ගල් වලම නක්. ඒ ඔක්කොම මණික් ගල් වුණොත් දැන් මේක වටින්නේ නැහැ. දැන් වටිනවා කළු ගල්. ඇයි කළු ගල් වටින්නේ? මේක දුර්ලභයි, හොයාගන්න නැහැ. මේක මේ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන්නේ. ඒක නිසා දැන් මේ මණික් ගල කියන එක හරි, කළු ගල කියන එක හරි වටිනා දෙයක්. ඒ වටිනාකම ඇති උනේ මේක දුර්ලභයි, හොයාගන්න නැති දෙයක්, මෙන්න මේක මෙච්චර මෙහෙම වටිනවා කියලා ලෝකෙ තුල අපිට ගොඩනගපු බව තුල නෙමෙයිද? ගොඩනගපු බව තුල මණික් ගල වටිනවා නම් ජූටි ළමයටත් මණික් ගල වටින්නේ බෑ නේද? එයා ගොඩනගා ගත්ත දේ තුලයි මණික් ගල අද වටිනවා කියන දේ තිබුණේ. දැන් මේ දර්ශනයට පත් වුණ කෙනෙකුට වර්ණ සටහන් මාත්‍රයක් විතරම නම් එයාට මණික් ගලේ ෆොටෝ එකේ වෙනසක් තියෙයිද? මණික් ගල සහ ෆොටෝ එක කියන එක පාටක් විතර නම් එයාට මණික් ගල තුලත් ෆොටෝ එක තුලත් වෙනසක් ඇත්තේ නැහැ. මණික් ගල වටිනා එකක් වෙලා ෆොටෝ එක නොවටිනාකමක් ලැබුණේ රූපේ මණික් ගල බාහිරින් හම්බෙන අපිට. දෙකම වර්ණ සටහනක් විතර නම්
මැණික් ගල බව හදාගත්තෙත් මෙහි ෆොටෝ එක බව හදාගත්තෙත් මෙහි කියලා දකින්න නුවණක් නම් තියෙන්නේ. එයා මැණික් ගල ගන්න අත දාන්නෙත් නැහැ, ෆොටෝ එක ගන්න අත දාන්නෙත් නැහැ. එයා මැණික් ගලිනුත් මිදිලා, ෆොටෝ එකිනුත් මිදිලා. මැණික් ගල කියන සතුට වෙන තැන, ෆොටෝ එක කියලා දුක් වෙන තැන දෙකෙන්ම එයා මිදිලා. එතකොට ඒක එකපාරම දකින්න පුළුවන් ඥාන දර්ශනයක් තමයි ඵලය කියලා කියන්නේ. අපිට අද පුරුදු කරන්න වෙන්නේ මැණික් ගල හා ෆොටෝ එක, මැණික් ගල වටිනා තැනක් හැටියටත් ෆොටෝ එක නොවටිනා තැනක් හැටියටත් හම් වෙන අපිට අද මේක බලන්න වෙනවා. මැණික් ගල කියලා මෙන්න මේ වගේ තැනකටනේ අපි රැවටිලා තියෙන්නේ. මැණික් ගල කියලා වටිනා දෙයක් කියලා ගොඩනගාගත්ත මේ දර්ශනීයම මේ පැත්තේ තියුණු දෙයක් නේ. එහෙනම් මැණික් ගලේ නෙමෙයි වටිනාකම තිබුණේ, ගොඩනගාගත්ත මේ වේදනා සංඥා ටිකයි වටිනාකම තිබිලා තියෙන්නේ. මේකට වටිනාකමක් දීලා තියෙන්නේ, වටිනාකම තීරණය තිබිලා තියෙන්නේ මැණික් ගලේ නෙමෙයි. මැණික් ගල මෙච්චර වටිනා මෙහෙම මෙහෙම දෙයක් කියලා මෙහි දීපු දැනුම වේදනා සංඥා දෙකේ මැණික් ගල කියන වටිනාකම දීලා තියෙන්නේ. හරිනම් විකුණන්න වෙන්නේ වේදනා සංඥා දෙකයි වටිනාකම තිබ්බේ කින්න ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒක නිසා එයාට මැණික් ගලෙන් මිදිලා, මැණික් ගල කියන භවෙන් මැණික් ගල ස්වභාවයෙන් එයාගේ මනස මිදිලා. එතකොට මිදෙනකොට එයාට කවදාවත් ලෝකෙ තුල මැණික් ගල බවක් හම්බෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඵලය කියලා හැම වෙලාවකදීම කියන්නේ එළඹ සිටින මට්ටම. එතකොට අපිට ඒ අරඹයා අද මෙහෙන් උත්සාහවත් වෙන ගතිය හම්බෙනකොටත් මැණික් ගල සහ ෆොටෝ එක මේ දර්ශනීයට හිත තියෙතිය ගලප ගලප මේ දෙකේ වෙනසක් නැති බව හිතන එක අද මාර්ගයටපත් වෙන මේ දරණ උත්සාහය. පළවෙනි පියවරෙම පේනකොටම පේන්නේ මැණික් ගලකුයි ෆොටෝ එකකුයි නෙමෙයි, එතන වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහනක් ඇති තැනක මේකට මැණික් ගල කියලා පනවනවා, මේකට ෆොටෝ එක කියලා පනවනවා කියලා ධර්මතාවය විදිහටම ඒකේ ඇත්ත දකින්නේ. හැබැයි මැණික් ගල කියන එක ගොල්පිට තුල ගොඩනගාගත්ත වේදනා සංඥා දෙක මේ පැත්තෙන්මයි හම්බෙන්නේ. එතකොට අර පැත්තෙන් වර්ණ සටහන විතරමයි හම්බෙන්නේ. අත දානකොට පටවි ධාතුව මතට හැපේ මිසක මැණික් ගල හම්බෙන්න අහු වෙන්නේ නැහැ කියන තැනකින්මයි එක ගත්තොත් ගන්නෙ. එතකොට ආයතන ටික ඒ තැන පිරිසිදු දකින්න නුවණක් තියෙනවා රහතන් වහන්සේගේ මට්ටමේදී. ඒක පළවෙනි පාරව පිරිසිදු දැකලා. ඔව්, ඒතන පේන රූප ආයතනේ විඥානේ පිහිටා හිටින්නේ නැහැ. එයාට විඥානේ පිහිටා හිටින්නේ නැති නිසා එයාට රැස් කරගන්න ඇති බවට හම්බෙන භවය හම්බෙන්නේ නැහැ. හැම වෙලාවකදීම අපේ වේක රූපේ කියන එක විඥානක් තිතියක් කියලා කියන්නේ. රූපේ ඇති බවට හම්බෙන එකම ඇති අපිට විඥානේ නැවත රූපේ විඳින්න පුළුවන් භවයක පිහිටා හිටින්න ඒ රූපේ හම්බෙන බවම ඇති. ඒක නිසා ඒකට විඥානක් තිතියක් කියලා කියන්නේ. අපිට මේක පිරිසිදු දකින්නකොට ඇහැ කියන එක හම්බෙන්නේ අත්බව පරියාපන්න වූ දෙයක් හැටියට නම්, ඇහැ කියන ධර්මතාවයම නම් අපේ ජීවිතේ. ඒක අහුත්වා සම්භූතං මුත්වාන භවිස්සති නම් ඇහැ කියන එක පෙර ඉතුරු නැතුවම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම්, අපේ පුද්ගල භාවය කියන එකත් අපිට හම්බෙලා තියෙන්නේ ඉතුරු නැතුවම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන ධර්මතාවයත් තුළ. එතකොට අපිට රූපය සහ තමන් කියලා කතා කරන මේ ඔක්කොම ටික අපිට හම්බෙලා තියෙන ඉතුරු නැතුවම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන ඒ ක්ෂණික ධර්මතාවය තුළ. ඔව්, ඵලයට හම් වෙනකොට හැම වෙලාවෙම ඵල සිටේදී දකින්නේ එළඹ සිටි නුවන්. හැම විටම දකින්නේ නැහැ, ඊට පස්සේ අතහැරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක ඇත්තටම අපිට ප්‍රායෝගික භාවනාවක් විදිහට යොදා ගන්නකොට ආනාපාන සතිය තියෙන්නේ මොකටද කියන එක අපි ඉස්සෙල්ලා දැනගන්න වෙනවා.
මේ කියන විදර්ශනාව තියෙන්නේ මොකටද කියන එක දැනගන්න වෙනවා. ආනාපාන සතියට පුළුවන්කම තියෙන්නේ චිත්ත සමාධියක් ඒකාග්‍රතාවයක් ඇති කරන දේ කරන්න විතරමයි. ආනාපාන සතිය විදර්ශනා කරනවා කියලා කොහෙද තියෙන්නේ? ආනාපාන සතිය විදර්ශනා කරන්න කියලා කවුද කියන්නේ? ආනාපාන සතිය විදර්ශනා කරලා ඒකෙන් ටිකක් එහාට ගියාම මේ බලනවානේ ස්වාමීන් වහන්සේ මේ ආස්වාස් ප්‍රස්වාස් වල තියෙන වෙනස් වීම. ඒක විවිධ පැති වලින් බලනවානේ අපි ඒක. ඉතින් ඒක ඇයි වැළුවේ කියන එකයි මම අහන්නේ. මම අපුරු කරලා කියන්නේ අනිමිති ගන්න නැතුව අපි මේක බලන්නේ කියලා. නිමිති ගන්න නැතුව. හැම වෙලාවකදීම ඔකට හොඳට අරගෙන බලන්න ආනාපාන සති සූත්‍රය සහ කවුරුත් කියනවට නෙමෙයි ආනාපාන සති සූත්‍රය ගන්න සතිපට්ඨාන කායානුපස්සනාවේ ආනාපාන පබ්බේ ගන්න. ආනාපාන පබ්බේ සහ ආනාපාන සති සූත්‍රය අරගෙන දෙකම එක ළඟින් තියාගෙන දෙක එකට බලන්න. දෙක එකට බලනකොට අපිට දකින්න තියෙනවා ආනාපාන සති සූත්‍රය පණවන්නේ කොහොමද කියලා. හුස්ම පාර ගැන ආස්වාස ප්‍රාස්වාසය ගැන දැනුම් ඇතුව ඉන්න කියනවා මිසක නිමිති ගැන කතා කරෙන්නේ නැහැ. එතකොට ඒක පෙන්නනවා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියන තැනට. එතකොට පස්සම්භයං කාය සංඛාරං කියලා කාය සංඛාරයේ සංසිඳවන මට්ටමින් කාය සංස්කාරයේ සංසිඳවීමෙන් ආස්වාස කරන්න ප්‍රාස්වාස කරන්න කියලා. එතකොට කොතනදින ආස්වාස ප්‍රාස්වාස කය ආනාපාන සති සූත්‍රයේදී කියනවා කායේසු කායඤ්ඤතරහම් භික්කවේ අදිදං ආස්වාස පස්සාස. මහණෙනි කයයන් අතර ආස්වාස ප්‍රාස්වාසයේ එක්තරා කයයකයි කියන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ මේ කයයන් අතර එක්තරා කයක්. එතකොට කාය සංඛාරය කියන එක අපිට හම්බෙලා තියෙන්නේ අපේ ජීවිතයේ වෙලා ආනාපාන සතිය තුළ කාය සංඛාරය කියන තැනින් හම්බෙලා තියෙන්නේ. එතකොට ආනාපාන සතිය නැතිනම් සතිය කියන එක අපේ ජීවිතයේ වෙන බව ජීවිතයේ වෙන මට්ටම හැම වෙලාවෙම සමතේ කෘත්‍යය. ඒක සමතේ ලක්ෂණය. ඊට පස්සේ ඒක ජීවිතේ බවට පත් වෙච්ච කෙනාට පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියලා කාය සංස්කාරයේ සංසිඳවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එයාගේ රූපය අනුව බැසගන්න චිත්ත සංස්කාරයේ සංසිඳෙන්නේ නැත්තම්. අද අපේ කය හිතේ බැඳිලා හිත කයේ බැඳිලා හිත වෙනස් වෙනකොටම කය වෙනස් වෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ වෙනස් වෙනවා. අපි බය වුණොත් අපේ ආස්වාස ප්‍රාස්වාසයේ වෙනස් වෙන්නේ නැද්ද? අපේ චේතනාවත් අපේ හිත වෙනස් වෙනකොටම ආස්වාස ප්‍රාස්වාසයේ වෙනස් වෙනවා. ඒක නිසා හිත රූපෙට බැස ගන්නකම් හිත රූපායතනයත් එක්ක බැසගෙන තියෙනකම් එයාට පුළුවන් කමක් ඇත්තේ නැහැ ආස්වාස ප්‍රාස්වාසයේ කියන එකෙන්. ඒ කියන්නේ සංසිඳවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එයාට රූපේ අනුව යන දර්ශනයක් තිබිලා බැහැ ආස්වාස ප්‍රාස්වාසකය සංසිඳනවා කියන දේ කරන්න. මේ ශාසනයේ ආස්වාස ප්‍රාස්වාසයේ. එතකොට මොකද බාහිර ශාසනයේ ආනාපාන සතියට ඔය කියන කාරණාව දාලා නැහැ. එතකොට මේ ශාසනයේ ක්‍රමයට ආනාපාන සතිය වඩන කෙනාට එතකොට වඩන්න වෙනවා ආනාපාන සති සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමයට ආනාපාන සතිය ගන්න. ආනාපාන සති සූත්‍රයේ කියන අන්න ඒ ක්‍රමයට ගලපලා. එතකොට එයාට එතනද සිද්ධ වෙනවා සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියන විදිහට ආස්වාස ප්‍රස්වාසය ගැන දැනුම් නැතුව ඉන්න. එතකොට එයාට සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියලා කියන්නේ මොකේද කියලා පෙන්නනවා. අපිට පංච උපාදානස්කන්ධේම හට ගැනීම සහ පංච උපාදානස්කන්ධේම නිරෝධය කියලා අපි දැන් කතා කරපු යම් දර්ශනයක් තියෙනවා නම් ඒ දර්ශනය ගැන දැන දැකම හුස්ම පාර ගැන සිහිය ඇතු ඉන්නේ. ඒ දර්ශනය ගැන දැන දැකම ආස්වාසේ ප්‍රාස්වාසේ ගැන දැනුම් ඇතු ඉන්නේ කියන මට්ටමේදී. එතකොට තමයි අපේ හිත රූපය අනුව වැස ගන්න නැත්තේ. හිත රූපය අනුව වැස ගන්නේ නැතුව රූපය කියන තැනින් හිත මිදෙන්නේ මේ අවස්ථාවේදී. එතකොට නිකන් අපිට සරල තැනක් බොහොම පහසු තැනක් හැටියට ගන්න එපා. අද පණවන පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති ආස්වාස ප්‍රාස්වාසකය සංසිඳවන මට්ටම මේ බොහොම සරල තැනක් හැටියට ගන්න එපා. ඒක මේ විදර්ශනා ඥානයත් එක්ක ගිහිල්ලා මේ ශාසනයේ ආස්වාස ප්‍රාස්වාසකය සංසිඳනවා කියන තැන පණවන්නේ හැම වෙලාවකදී මාර්ගඵල මට්ටමකින්. එයාට රූපයෙන් මිදෙන මට්ටමින් ඒක ගැන පණවන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳන මට්ටම රූපේ මිදෙන මට්ටමක් කියලා පනවනකොට අද ආස්වාස ප්‍රාස්වාසයේ අප්‍රකටව යෑම තුල ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳීම තුල
භාවනා කරනකොට මට හුස්ම පාර දැන් දැනෙන්නේ නැහැ, දැනෙන්නේ නැති මට්ටමකටම පත් වෙලා ගියා කියලා කියන බවල් හම්බෙලා නැද්ද? මට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඒ තුල එයාට ආස්වාස ප්‍රාස්වාසයේ අප්‍රකටව යෑම වෙලා මිසක ආස්වාස ප්‍රාස්වාසයේ කියන කයෙන් හිත මිදුණු බව නෙමෙයි එයාට වෙලා තියෙන්නේ. එතකොට එයාට ඒ තුලම ආස්වාස ප්‍රාස්වාසයේම සංසිඳිලා මිසක, සංසිඳීම හසු වෙලා මිසක, සමාධිය මිසක එයාට මේ ප්‍රඥාව ලැබිලා නැහැ. එයාට මේ මාර්ගඵල මට්ටමේ ප්‍රඥාව එයාගේ ඒකට අයිති නැහැ. එයාට ඒ ප්‍රඥාව ලබා ගන්න වෙන්නේ ඒ අවස්ථාවට පත් වෙනකොට. ඒ කය බවට පත් උන එයාට මේක විදර්ශනා නුවණින් දැකීමෙන් විතරමයි, මේ කතා කරපු දර්ශනයට හිත තියලා විතරමයි. එතනින් පරිබාහිරව ආනාපාන සතියෙන් කිසිම කෙනෙකුට පුළුවන්කමක් ඇත්තේ නැහැ නිවන් දකින්න. ආනාපාන සතිය කියන එකෙන් කිසිම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද මම කලින්ම මතක් කළා සතිපට්ඨානය කියන එකම සමතේ වැඩන දෙයක්. ධම්මානුපස්සනාව ගන්න, ධම්මානුපස්සනාව කියනකොටත් අරිච්ඡානුපස්සීව, නිරෝධානුපස්සීව, විරාගානුපස්සීව කියලා මේ කොහොම කතා කළත් ඒ තුල වැඩිලා තියෙන සමතේ කෘත්‍යය. සමතේයි ඇති කරලා තියෙන්නේ. අපිට සරාගම්මා චිත්තං සරාගම්මා චිත්තං හිති පජානාති රාගසහිත සිත රාගසහිත සිතයි කියලා දැනගන්න මට්ටමේදී රාගසහිත සිතයි කියලා දැනගන්න මට්ටම හැම වෙලාවකදීම සමතේ චිත්තානුපස්සනාව. එතකොට රාගසහිත සිත ඇති වුණු වස්තුව නැති වෙන බවට මෙනෙහි කිරීම විදර්ශනාව යන්නේ. රාගසහිත සිතට පිහිටා හිටින් නැති බවක් නැති කරන ගතිය අයිති වෙන්නේ විදර්ශනාවට. ඒකයිති මේ ඥාන දර්ශනෙට. දැන් ඔය අපි කතා කරපු දර්ශනෙට. හැබැයි ඒක විදර්ශනා. එතකොට ආනාපාන සතිය වඩන අපිට ප්‍රායෝගිකව ආනාපාන සතියෙන් චිත්ත සමාධියත් මේ ඥාන දර්ශනය තුළ විදර්ශනා ප්‍රඥාවත් කියන දෙකම ලබා ගන්න වෙනවා. එහෙම නැතුව එක්කෝ අපිට සමතේ තුළ අපිට මුලා වෙලා ආනාපාන සතිය තුළ නිවන් දැක්ක කියලා හුස්ම පාරක් ප්‍රකටව නැති මොකක් හරි ස්තනක් කියන තැනක් අරමුණු කරගෙන මාර්ගඵලයක් ලැබුණා කියන මට්ටමක ඉන්න පුළුවන්. එහෙමත් නැති වුණොත් එහෙම අපිට ආනාපාන සතිය කියන චිත්ත සමාධිය තුළ විතරක් හිර වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපිට කොයිම වෙලාවකවත් ආනාපාන සතිය කියන එක පණවන්නේ නැහැ මේ විදර්ශනා ප්‍රඥාවෙන් තොරව මේ ශාසනය. මේ විදර්ශනා නුවණත් එක්ක යන විදිහටමයි ආනාපාන සතිය පෙන්වන්නේ. හොඳටම පැහැදිලි කරන ඕක ආනාපාන සති සූත්‍රයයි අර පෙළයි දෙකම එකට අරගෙන බලන්න කියලා කිව්වේ. ඒ තුළ හොඳටම පැහැදිලි කරනවා ආනාපාන සතිය වඩන, කොහොම ආනාපාන සතිය වඩන කෙනාගේ ආනාපාන සතිය පිළිබඳ ඇති සිහියද සතර සතිපට්ඨාණයෙන් වඩන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ කායානුපස්සනාවට අයිති දෙයක්. කායානුපස්සනාවට ඇති ආනාපාන සතිය වඩන එයාට චිත්තානුපස්සනාව වැඩෙන්නත්, වේදනානුපස්සනාව වැඩෙන්නත් ඕනේ, චිත්තානුපස්සනාව වැඩෙන්න ඕනේ, ධම්මානුපස්සනාව වැඩෙන්නත් ඕනේ, සත්තබොධ්ජංග වැඩෙන්නත් ඕනේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නත් ඕනේ. එතකොට සතිපත් මෙහිදී ආනාපාන සතිය මේ ශාසනයේ ක්‍රමයට වඩන කෙනාට ඔය කියන කාරණා ටික ඔක්කොම ආනාපාන සතිය තුළ වැඩිලා තියෙන්න ඕනේ. ආනාපාන සතිය තුළ ඔය කාරණා ටික වැඩෙන්න නම් සම්මා දිට්ඨිය නැතුව ආනාපාන සතිය වඩනවා කියලා ආනාපාන සතිය ළඟින් පටන් ගත්තට මේක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා එයාට පටන් ගන්න වෙන්නේ ඉස්සෙල්ලාම සම්මා දිට්ඨිය තුළ. මොකද ආනාපාන සතිය අයිති වෙන්නේ කෘත්‍ය ඥාන කියන තැනට මිසක සත්‍ය ඥානෙට නෙමෙයි. සම්මා දිට්ඨිය හැම වෙලාවකම අයිති වෙන්නේ සත්‍ය ඥානය කියන තැනට. ඒක නිසා හැම වෙලාවකම සම්මා දිට්ඨිය ඇති කෙනයි සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන තුනක් පණවන්නේ. එයා ඉස්සෙල්ලා සත්‍ය ඥානය තුළ කෘත්‍ය ගැනත්, කෘතේ ගැනත් දෙක ගැනම දැනුම් ඇතුවයි යන්න වෙන්නේ. එයා සත්‍ය ගැනත්, කෘතේ ගැනත් දැනුම් ඇතුව, සත්‍ය, කෘත්‍ය, කෘත කියන තුන ගැනම දැනුම් ඇතුව යන කෙනාටයි කෘතඥානය ගැන දැනුම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සත්‍ය ඥානේ අපි තුල තියෙන භාගයට නම් සම්මා දිට්ඨිය. එහෙනම් ඒකෙන් පූර්ණ වූ කෘතඥානයක් යාට ලැබෙනවා කියන එක මේ ලෝකේ කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා අපි ළඟ තියෙන සත්‍ය ඥානය අපිට පූර්ණ වශයෙන් ඇති කරගati යුතු වෙනවා. ඒක නිසා අපිට අද ආනාපාන සති භාවනාව කොහොමද නිවනට උපකාර වෙන්නේ කියන එක අපි අඩන්නේ ආනාපාන සතිය නම්. ඒකට උපකාර වෙන විදිහටම අපි ඉගෙන ගන්න වෙනවා. එතකොට ඒ තුල අපිට ප්‍රකට වෙන නිවනක් දැනගන්න වෙනවා. ආනාපාන සතිය කොයි කොයි අවස්ථාවලදීද ඒක ප්‍රකට වෙන්නේ කියන මට්ටමත් අපිට දැනගන්න වෙනවා. එතකොට ආනාපාන සතියේ තියෙන ලක්ෂණය හැම වෙලාවකදීම හිත සමාධි කරන, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන බව. එතකොට චිත්ත ඒකාග්‍රතාවය තුල ඇති කරගත්ත විදර්ශනාවේ ලක්ෂණය තමයි පංචපාදානස්කන්ධයේ ප්‍රකට කරගෙන ස්කන්ධයේ අනිත්‍ය දකින්න තැනම තමයි හැම වෙලාවකදීම එයාට විදර්ශනාව ප්‍රකට වුණ තැන.
එතකොට එයා නිවන් දැක්කොත් දකින්න විදර්ශනාවෙන් මිසක කවදාවත් ආනාපාන සතිය කියන සමතේ තුලින් නෙමෙයි. එතකොට අපේ මාර්ගය අපේ ප්‍රතිපදාව සකස් විය යුත්තේ අන්න එතෙන්ට යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි කිමු දැන් යම් කෙනෙක් සෝවාන් මාර්ගඵලය ලැබුණා. එතකොට අපි දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත තරම සංයුක්තව සම්පූර්ණ නිවන් දෙනවා. හැබැයි අපි ඒ නුවන් හැම විට බෙලක් සිටින්නේ නැහැ නේ රහත් වෙනකන්. එතකොට ඒ කියන්නේ නෑ සංකාය දිට්ඨිය කියන එක සෝවාන් ඵලයත් එක්කම නැති වෙන දෙයක්. ඔතනදී අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි සක්කාය සහ සංකාය දිට්ඨිය කියන ධර්මතාවය. සක්කාය කියන්නේ එකක්, සංකාය දිට්ඨිය කියන්නේ තව එකක්. සක්කාය කියලා කියන්නේ මේ ඇති බවට හම්බෙන පංච උපාදානස්කන්ධ මට්ටම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ හැම වෙලාවෙම ඇති බවට හම්බුණු සක්කාය තුල ඇති කරගන්න දෘෂ්ටිය. සත්ත්ව පුද්ගල භාවයෙන් හම්බෙන එක සක්කාය. සත්ත්ව පුද්ගල ලෝකේ ජීවත් වෙනවා කියලා පංච උපාදානස්කන්ධයේ මට්ටම ඒක සක්කාය. ඊට පස්සේ නිත්‍ය වූ ආත්මයක් තියෙනවා. ආත්මයේ සත්‍ය තුල පිහිටිය සත්‍ය ආත්මයේ තුල පිහිටිය රූපවත් වූ ආත්මයක් තියෙනවා ආත්මවත් වූ රූපයක් තියෙනවා කියලා මේ හතර ආකාරයකින් ඇති වෙන දිට්ඨියක් තියෙනවනේ ඒක සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය ධර්මය ආරම්භ සක්කාය ධර්මයේ කෙරෙහි ඇති කරගත්ත දෘෂ්ටිය. දෘෂ්ටිය තව එකක් සක්කාය තව එකක්. සක්කාය අතහැරෙන්නේ හැම වෙලාවකදීම අරමට්ටමේදී. එතකොට සක්කාය දිට්ඨිය කියන එක මේ මාර්ගයේදීම ඇති වෙනවා. එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියක් නැතිනම් දිට්ඨි මට්ටමේ යන කෙලෙසයක්. ඒක එතනින්ම අතහැරෙනවා. එතකොට වාඩි වී භාවනා කරන විට වේලාවට ඒකට තමයි අපි උත්තර දෙදී ලොකු දුරක් ගියේ නේ. මේ ඊට පස්සේ අපි වාඩි වෙලා ඉන්නකොට අපිට දැනෙන ස්පර්ශයේ අපි රූපෙට බඳලා දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපෙට ස්පර්ශය කියන දේ රූපෙට බඳින්නත් රූපෙට ස්පර්ශයත් බඳලා දැනගන්න පුළුවන් මට්ටමකට නැති බවයි විදර්ශනාව. අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ හෝ වේදනාවක් තුළ හෝ අපි හිත සමාධි කරනවා නම් ඒක සමතේ. මොකද ඒක හැම වෙලාවෙම සමතේ දකින්න ඇති බවට හිත සමාධි කිරීමක්. ලෝකේ තියෙන ධර්මතාවයකට අනුව තමයි හිත සමාධි වෙන්නේ. වේදනාව තියෙනවා, තියෙන වේදනාව ගැන හිත හිත ඉඳලා හිතේ සමාධියක් ඇති වෙනවා. ඊට පස්සේ ආනාපානයේ තියෙනවා, තියෙන ආනාපාන ගතිය ගැන නුවණ තියලා සිහිය තියලා හිත සමාධි කරනවා. ඒ වගේ තියෙන දෙයකට හිත තියලා හැම වෙලාවෙම සමාධි කරන එක දකින්න එයාට ඒක සමතේ ලක්ෂණය තමයි වැඩිලා තියෙන්නේ. ඒතු ස්වාමීන් වහන්සේ අර කෙලෙස් යටපත් වෙන විඥානයේ නිකන් හැඟවීමක් වගේ නේද එතන අපි හිතන්න ඕනේ වෙලාව. එතනදී ඇත්තටම වෙන්නේ කෙලෙස් යටපත් වෙන එක තමයි. කෙලෙස් යටපත් වෙලා සමහර විට චිත්තන් නිලියති කියන මට්ටමේදී හිත හැඟ වෙන මට්ටමක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කෙනෙක් කියන්නේ සමහර අය මේ මට මොකුත්ම නොදැනගෙන නොදැනෙන මට්ටමක් ගියා, පැය දෙක තුනක් ගියාද මම වෙලාවත් හරියට දන්නේ නැහැ. මේ නැගිටලා බලනකොට මේ වගේ වෙලා ගිහිල්ලා මම නිද්ද ගිහිල්ලත් නෙමෙයි හිටියේ මේ වගේ මට්ටමකටපත් වුණා කියලා මේ ඉතින් ඇතම් කෙනෙක් මාර්ගඵලයක් කියලා රැවටෙනවා. නමුත් ඇත්තටම වෙලා තියෙන චිත්තන් නිලියෙදි කියන මට්ටමින් හිත හැඟවුණු දේ. එයාට මෙයාගේ හිත ප්‍රකට නැහැ. ඇත්තටම සමත විපස්සනා දෙක යුගනන්ද වඩන එක තමයි සාර්ථකම ක්‍රමය. එහෙම වුණොත් අර හිත හැඟවෙන්නේ නැහැ. හිත හැවිලාම අපිට ප්‍රකටයි. සමත විපස්සනා දෙක වඩනකොට මූලික භාවනා ආනාපාන සති මෛත්‍රී බුදුගුණ භාවනා ආදී දන්නවා. එතනින් ටික ටික ඉදිරියට යන්නේ කෙසේදයි සරලව කියලා දෙන්න. කෙටියෙන් එන්න ඉදිරි භාවනා වලට පිවිසෙන අයුරුද එක්නම් කියලා දෙන්න. එතකොට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් එතකොටදී ආනාපාන සතිය මෛත්‍රී බුදුගුණ භාවනා ආදී දන්න එතනින් ටික ටික ඉදිරියට යන්නේ කෙසේදයි සරලව කියලා දෙන්න කියලා කියනකොට ඇත්තටම අපිට යුගනන්ද භාවනාව තමයි මේකට දෙන්න පුළුවන් සාර්ථකම මේක. යුගනන්ද භාවනාව කියලා කියන්නේ ආනාපාන සතිය වඩලා අපිට පුළුවන් උපරිම බාහිර පැත්තෙන් ගිහලා චතුත්ථ ධ්‍යානයට යන්න පුළුවන්.
ආනාපාන සතිය වල ආනාපාන සතිය තුල අපිට චතුත්ථ ධානයට යනකම් යන්න පුළුවන්. එතකොට බුදුගුණ භාවනා මෛත්‍රී භාවනාව තුල චතුත්ථ ධානයට යන්න පුළුවන්. මේ විදිහට අපිට මේ භාවනා කමටහන් තුල පුළුවන්කම තියෙන ධාන තලයකට යන්න එක විතරමයි. අපිට අද ප්‍රශ්නේ තියෙන්නේ ධානයක් නැති එක නෙමෙයිනේ. නිවන් දකින්න ඕනේ දුක නැති කරගන්න එකයි අද අපිට තියෙන ගැටලුව. ඒක නිසා අපිට කෙටියෙන් මේක ඉදිරියට භාවනා කරනවා කියන දේ පවත්වාගෙන යනකොට අපි මේ කමටහන් වඩුවට කමක් නැහැ. මේක වඩන්න ඕනේ සමතේ ඇති කරගන්න. හිත එකඟ කරගන්න. සමතේ කියලා කියන්නේ හිතේ තියෙන ඒකාග්‍රතාවයේ හිත එකඟ කරගන්නවා කියන මට්ටම. ආනාපාන සතිය වඩන්න හිත එකඟ කර ගැනීම සඳහා බුදුගුණ වඩන්න මෛත්‍රිය වඩන්න හිත එකඟ කරගන්න එකඟ වුණ හිතින් හැම වෙලෙම විදර්ශනාවට හිත තියන්න. අපි ওই කතා කරපු දර්ශනයේට ලෝකෙ ඇති බවට හම්බෙන මේ මානසික මට්ටම පිළිබඳව සිහිය පවත්වන්න ලෝකෙ ඇති බවට හම්බෙන මට්ටමින් මිදෙන්න හැම වෙලාවකදීම හිත තියන්න. ඒකට කියනවා විදර්ශනාව කියලා. ඒ විදර්ශනාවට හිත තියලා විදර්ශනාවට සිහිය පවත්වන එක අපි කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒ ගැන තමයි මම මූලික වශයෙන් මිලක්ක කරේ. ඒ කියන්නේ දැන් බුදුගුණ භාවනාව ආනාපාන සති මෛත්‍රී භාවනාව කරන්න ඉති සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් දන්නවා. දැනගත්තට අර විදර්ශනාව වඩන්නේ කොහොමද, විදර්ශනාවට පාදක වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි හසු වෙන්නේ නැති වෙන්නේ. එතකොට ඒක නිසායි ඒක මූලික වශයෙන්ම ඒ ටික මූලික කරගත්තේ නැතිනම් පාදක කරගත්තේ. එතකොට අපි භාවනා කරනකොට ඔය අද කතා කරපු දර්ශනය අපේ ජීවිතය තුළට යොදා ගන්න වෙනවා විදර්ශනා භාවනාව තුළ. එතකොට ඕකේදී අද කතා කරපු ඔය ඔක්කොම 100%ක් තේරුණා මේ ඔක්කොම එකපාර මෙනෙහි කළ යුතුයි කියන දේ කියනවා නෙමෙයි. ඔයින විවිධ පැතිකඩවල් වලින් එකම කාරණාව නමුත් විවිධ පැතිකඩවල් වලින් පෙන්වුවේ එතන තියෙන යථාර්ථය දකින්න අවශ්‍ය නිසා. මේ කෝප්පේ ඔය පැත්තේ ඉඳන් බලනකොට ඕගොල්ලොන්ට එක පැත්තකින් පේනවා. මේ පැත්තේ ඉඳන් මම බලනකොට මේ පැතිකඩෙන් පේනවා. තව කෙනෙක් එහා පැත්තේ ඉඳන් බැලුවොත් එයාට එහා පැත්තෙන් පේනවා. නමුත් පෙනිලා තියෙන්නේ මොකද්ද? එකම කෝප්පේ කියන තැන. ඒ වගේ මේ නාම රූප දෙක ගැන අපි විවිධ පැතිකඩවල් වලින් කතා කරනවා. කතා කිරීම තුළ අපිට පෙනිලා තියෙන්න ඕනේ අන්තිමේටම තමන්ට ගැළපෙන පරියාය තුළ නාම රූප දෙක පිරිසිඳ දකින්න නුවණ අපිට ඇති කරගන්න පුළුවන්කම දැකලා තියෙන්න ඕනේ. රූපය නාමයට බඳින එකත් නාමයේ රූපයට තියලා බඳින එකත් මෙන්න මේ ගතිය අපිට වෙන් වෙලා මේ ගතිය දෙකක් විදිහට අපිට හම්බෙලා තියෙන්න ඕනේ. අන්න ඒකටයි අපි මේ කතා කරන්නේ. ඒකයි කෙටියෙන්ම කියනවනම් මේකේ සම්පූර්ණම සාරය කෙටි කරලා කියන්න පුළුවන් ක්‍රමය. එතකොට දුක හා දුක්ඛ සත්‍ය අතර ඇති වෙනස පැහැදිලි කරන්න. ඒක දැන් කිව්වද උදේ. දුක සහ දුක්ඛ සත්‍ය කියන එක මොකද්ද? දුක කියලා කියන්නේ හැම වෙලාවෙම අපිට කායික වශයෙන් හරි චෛතසික වශයෙන් හරි ඇති වෙන දෙයට කිව්වා දුක කියලා. කායික චෛතසික වශයෙන් ඇති වෙන දෙයට දුක කිව්වා. අපිට දුක්ඛ සත්‍ය කියලා කිව්වා මොකටද? පංච උපාදානස්කන්ධයේ මට්ටමේ ඇති වෙන දුකට. දැන් මේ මේසේ ගැන කාටවත් දුකක් ඇත්තේ නැහැ. මේසේ ගැන දුක ඕගොල්ලොන්ට නැති වුණාට මේසේ කියන නිමිත්ත තියෙන ඕගොල්ලෝ මේසේ කියන දේ බාහිර ඇති බවට හම්බෙන කම නිසා නැවත ආයතන ටික සකස් කරගන්නවා මේසේ විඳින්න පුළුවන් මට්ටමට. හැබැයි මේසේ විඳින්න පුළුවන් මට්ටමට නැවත ආයතන ටික සකස් කරන ඕගොල්ලොන්ට ගැටෙන්නේ මේස විතරක් නෙමෙයි. ගැටෙන්නේ මේස විතරක් නෙමෙයි, තව එක එක රූප ගැටෙනවා. ඒව තුල ඕගොල්ලොන්ට දුක් විඳින්න වෙනවා නම් දැන් මේ මේස කියන මේ නිමිත්ත පිරිසිද නොදන්නා හේතුව නිසා යර ආයතන ටික හදාගත්තේ. යම් කිසි විදිහකින් මේ මේස තියෙන බවට හම්බෙන එක තුල සසරට යන්න හේතුවත් හදාගන්නවා නම් එයාට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියලා ඔක්කොම දුක් ටිකක් පණවන්න නම් ඒ දුක් ටික පණවන්න වෙන්නේ මේ මේසේ කියන එකම නිමිත්තට සාපේක්ෂව. අද යම් දුකක් මිනිස්සෙක් මේ දුකක් විඳිනවා නම් සතෙක් දුකක් විඳිනවා කියලා අපි දකිනවා නම්
මේ සසරට සාපේක්ෂව ඒක තමයි අපේ හෙට දවස. ඒ හෙට දවසේ අපේ ජීවිතයේ තීරණය වුණේ අද දවසේදී අපි ඇසුරු කරන මේ නිමිති ටික මත. අපි කැමති වෙන්න පුළුවන් නිමිත්ත තුල, අපි අකමැති වෙන්න පුළුවන් නිමිත්ත තුල, නමුත් මේ නිමිති බවට හම්බෙන ධර්මතාවයේ මත අපිට අර අනන්ත අප්‍රමාණ සසර දුකම තීරණය වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජරා මරණ දෙකම පරිහරණය කරනවා. අපි පරිහරණය කරනවා නම් ලෝකෙ තුල ජරා මරණ දෙකමයි පරිහරණය කරන්න වෙන මොකුත් නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා පරිහරණය කරන්නෙම ලෝකේ ජරා මරණ දෙක. ඒකයි දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලාම කිව්වේ. ඒක නිසා මේ මේසේ කියන තැනත් ඇති බවට හම්බෙන එක තුල හම්බෙන දුක දුක්ඛ සත්‍ය, ඇති බවට හම්බෙන මේසෙට තණ්හාව යෙදিলা මේ මේසෙ නැති වෙලා වෙනස් වෙලා යනකොට දුකක් ආවොත් එහෙම ඒ දුක දුක. ඒ දුක දුක කියන මට්ටම. හැබැයි දුක හම්බෙලා තියෙන්නේ ඇති බවට හම්බෙන වස්තුවක් තුල. දුක හම්බෙලා තියෙන හැම වෙලාවකම ඇති බවට හම්බෙන වස්තුවක් තුල. දුක්ඛ සත්‍ය හම්බෙලා තියෙන්නේ වස්තුවේ ඇති බව මත. ඇති බවට හම්බුණු වස්තුවක් මත දුක හම්බෙලා තියෙනවා. දුක්ඛ සත්‍ය හම්බෙලා තියෙනවා වස්තුව ඇති බව මත. වස්තුව තියෙන බවම දුක්ඛ සත්‍යයි. තියෙන වස්තුවේ විපරිණාමයේ තියෙන වස්තුව නිසා එන දේ දුකයි. ආනාපාන සති භාවනාව කරන විට හුස්ම රැල්ල දෙස බලා සිටින විට සති නිමිත්ත ලෙස ගන්නේ කුමක්ද? සති නිමිත්ත හා ආනාපාන භාවනාව අතර වෙනස පැහැදිලි කර පැහැදිලි නැත. එතකොට සති නිමිත්ත කියන්නේ එකක්, ආනාපාන සතිය කියන්නේ තවත් එකක්. සති නිමිත්ත කියන කාරණාව අපිට ආනාපාන සතියට විතරක් පොදු දෙයක් නෙමෙයි. සති නිමිත්ත කියන එක අනිත් හැම කමඨාණකටම පොදු දෙයක්. ආනාපාන සතිය කියලා කියන්නේ ආනාපාන සතියට විතරක් පොදු දෙයක්. ආනාපාන කියන්නේ හුස්ම ගැනීම හා හුස්ම හෙලීම කියන දේ. එතකොට සති නිමිත්ත කියලා කියන්නේ පරිමුඛල් සතෙන් උපට්ඨපෙත්වා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ කියලා ඥාන විභංගයේදී පැහැදිලි කරන්නේ. නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය පිහිටුවා ගැනීම. එතකොට නාසිකාග්‍රේ හෝ තොල් දෙක අතර සිහිය පිහිටුවා ගැනීම කියලා කියනකොට මේ ඇති බවට මෙනෙහි කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ තියෙනවා කියලා මේ තියෙන ගතියට හිත තියන්න පුළුවන්. තොල් දෙක හරි නාහය හරි රූපයක්ම වාගෙන රූපෙට හිත තියන්න කියලා නෙමෙයි කියන්නේ. මෙතන මේ ස්පර්ශයක් වගේ නිකන් තේරෙන ගතියකට හිත තියන්න ප්‍රකට නැත්තම් ඇඟිල්ල තියාගන්න. එතකොට ගෑවෙන ගතිය තේරෙනවා. ගෑවෙන ගතිය තේරෙනකොට ගෑවෙන ගතියට එහෙම්ම හිත තියාගෙන ස්පර්ශ වෙන බවට ගතියට හිත තියාගෙන හිමීට ඇඟිල්ල පල්ලෙහාට දාන්න. ආපහු අප්‍රකට වෙනකොට ආයෙත් ඇඟිල්ල තියාගන්න. එතකොට ප්‍රකට වෙනවා සත්‍ය නිමිත්ත ටික කාලයක් යනවා. මොකද දැනට අප්‍රකට නිසා තමන්ට වඩල නැති නිසා බොහෝ විට මුලින් මුලින් ප්‍රකට වෙන ගතිය අඩුයි. නමුත් කාලයක් යනකොට ප්‍රකට වෙනවා. ඇඟිල්ල තියාගත්තාම මේ ස්පර්ශ වෙන ගතියත් එක්ක අපිට ප්‍රකටයි දැන් ගෑවෙනවා ඇඟිල්ල ස්පර්ශ වෙනවා කියන එක. ඒ ස්පර්ශයට හිත තියාගෙනම ඇඟිල්ල පහළට දාන්න. එතකොට ඇඟිල්ල පහළට දානකොට අපිටම ප්‍රකටයි මේ ගෑවිලා තිබ්බ ගතියට. ඒක නැති වෙලා යනකොට ආපහු එතෙන්ට හිත ගන්න ඇඟිල්ල තියලා. එතකොට අන්නේ නිමිත්තට හිත තියෙන එකට කියනවා සති නිමිත්ත කියලා. හුස්ම පාර ගැන හිත තියෙන එකට කියනවා ආනාපාන සතිය කියලා. ආනාපාන සතිය සතියක් වුණාට සිහියක් වුණාට ඒක සතිය නෙමෙයි. ඒ සතිය පවතින්නේ ආනාපානයට විතරයි. තේරෙනවද කියන්නේ? ආනාපාන සතියත් එක්තරා සතියක් සිහියක්. හැබැයි ඒක ආනාපාන සතියේ හුස්ම පාරට පවතින සිහිය විතරයි. සතිය සති නිමිත්ත කියන දේ සති ඉන්ද්‍රිය වඩන සතිය. සති නිමිත්ත කියන එක හැම වෙලාවකම වඩන්නේ සති ඉන්ද්‍රිය. අපි භාවනාව වඩන්නේ ඇයි? හිත සමාධි කරගන්න ගන්න උපක්‍රමයේ තමයි කමටහන්. භාවනාව ගන්න හිත එකඟ කරන්න ගන්න උපක්‍රමයේ. සති ඒ තුල අපි වඩලා තියෙන්නේ සමාධි ඉන්ද්‍රිය. අපි භාවනාව තුල වඩලා තියෙන්නේ සමාධි ඉන්ද්‍රිය. සතිය තුල වඩන්නේ අපි සති ඉන්ද්‍රිය. සති නිමිත්ත තුල වඩන්නේ සති ඉන්ද්‍රිය. එතකොට
අපිට සති නිමිත්ත අනිවාර්යයි සති නිමිත්ත කරන්න කියලා කියන්න හේතුවක් තියෙනවා. සතිය නැති වුණොත් සිහිය නැති වුණොත් අපි කරන භාවනාව තුල අපිම රැවටෙනවා. සමාධිය තුල සිහිය නැති වුණොත් එහෙම ඒ සමාධිය අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට පුළුවන් ද හීනේ ඕගොල්ලොන්ට ඕන විදිහට බලන්න. හීනයක් දකින්කොට ඕගොල්ලොන්ට ඕන විදිහට හීනේ බලන්න පුළුවන් ද? හීනෙට හිතට ඕන විදිහට හීනේ පේනවා. හිතට ඕන විදිහට හීනේ පේනවා. ඇයි? සිහිය නැහැ අපිට. සිහිය පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සතිය අඩු. අපිට සතිය වැඩෙනවා නම් නින්ද වගේ දකින්න සමාධිය කියන එක හිතට ඕන විදිහට හිත සමාධි වෙනවා. අපිට ඕන විදිහට නෙමෙයි හිත සමාධි වෙන්නේ. සමාධි කරන කෙනාට හිත එකඟ කරන කෙනාට එයාට සමාධිමත් තුන හිත අපි කැමති කැමති දේ මවල දෙනවා අපිට. ගොඩක් හිත සමාධි වෙනවා සමාධියට ඇස් අරගෙන බැලුවත් පේනවා ඇස් වහගෙන බැලුවත් පේනවා. අපිට දැන් දෙවියෙක් ඉන්නවා හරි බ්‍රහ්මෙක් ඉන්නවා හරි බුදුරජාණන් වහන්සේ බණ කියනවා හරි කියලා හිතුවොත් අපිට මැවිලම පෙනේ. දෙවියෙක් ඉන්නවා බ්‍රහ්මෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ බණ කියනවා කියලා අපිට මැවිලම පේනවා. ආය ආය කිසි කෙනෙක් කිව්වට පිළිගන්නේ නැහැ තමන් දැකපු දේ. දැන් අපි පන්සලට ගියේ නැහැ කියලා කවුරු හරි අරෙහි තර්ක කර කර ඔප්පු කරන්න හැදුවොත් එහෙම පිළිගනීද? නැහැ නේ. ඒක ඕගොල්ලෝ මේ ප්‍රත්‍යක්ෂ කරපු දේනේ ඇවිල්ලා නේද? ඒ වගේ එයා සමාධිය තුලින් අරක දැක්කනම් අපි කොච්චර පය ගහලා කිව්වත් එයා පිළිගනීද ඒක? එයා ඒක පිළිගන්නේ නැහැ. මොකද එයාගේ හිත තුල එයාට ඒ හිත දකින්න පවත්තන්න සිහිය පවත්තන්න බැරි වුණා. අර ගෝලියෝ 36000 හදුබෙද රහත් කරපු ගුරුහාමුදුරුව එර්දිලාමි ගුරුහාමුදුරුව අර අලියනෝ දැකලා පැත්තකට පැන්නේ නේද? අර තියෙනවනේ කතා. එතකොට ඇයි ඒ පැන්නේ? ඒ තුල සිහිය පවත්තන්න තමන්ම මවපු තමන්ම එර්දියේ මවපු චිත්තජ රූපය බාහිර ඍතුජ ප්‍රත්‍යයෙන් චිත්තජ ඍතු සමුත්තානයි චිත්තජ ප්‍රත්‍යයෙන් මවපු චිත්තජ රූපේ. නමුත් තමන්ටම පාලනය කරගන්න පුළුවන් තමන්ගේම එර්දිය තුල. නමුත් ඒ තුල සිහිය පවත්තන්න බැරි වුණා. ඊට වැඩිය කෙලෙස් පැත්ත නීවරණ පැත්ත බලවත් වුණා. ඉක්මනට අහකට පැන්න. එතකොට තමයි තේරුණේ තමන් රහත් නැහැ කියලා. නැත්තං ඒ වෙනකන් රහත් කියලා හිතාගෙන හිටියේ. මොකක්වත් නොදන්න කෙනෙක් නෙමෙයි ත්‍රිපිටක සර්වපරියාප්තිදර මුළු ත්‍රිපිටකේම කටපාඩම් තෙරුණාහන්සේ. ඒ තෙරුණාහන්සේ සමාධිය තුල එහෙම රැවටුණා නම් ත්‍රිපිටකේව ඉගෙන කටපාඩම් කරගෙන හිටපු තෙරුණාහන්සේ එහෙම රැවටුණා නම් අපි ගැන හවර කතාවක්ද? ඒක නිසා සමතේ කියන එක සමාධිය කියන එක ඒ තරම් බලවත් දෙයක්, ඒ තරම් අපිව රවට්ටන දෙයක්. ඉතින් රවට්ටනවා කියන එක අහන්න දෙයක්ද? පේන රූපේ තියෙනවමයි කියලා අද හිත අපිව රවට්ටනකොට තියෙන රූපේ ගැනමයි හිතෙන්නේ කියලා අපිට මෙච්චර කියලාවත් මේ බව ප්‍රකට වෙන්නේ නැතිකොට මේ බව මෙච්චර මේ කියලා කියන වෙලාවට යන්තම් ටිකක් තේරෙනවා ආයෙ ටිකක් කියලා යනකොට නෑ මේ තියෙන්නේමයි කියලා ආයෙ හිතෙනවා. මෙච්චර ප්‍රකට වෙන්නේ අපි හිතෙන් ගෙනල්ලා දෙන බලවත් බව මත. හිතන්න එපා සමාධිය කියන එක වෙනස් දෙයක් කියලා. සමාධියත් ඒ මට්ටමේදී ওই විදිහටම තමයි. සමාධිය තමයි අපේ ජීවිතේ වෙලාවෙ. ජීවිතේ සමාධිය වෙලා. ඒක තමයි ඇත්තම ඇත්ත අපිට. ඒ තුල සතිය නැති වුණොත් අපිට දැන් දැඩි සතියක් පවත්තන්න වෙනවනේ මේ මට්ටමේ මිදෙන්නේ නේද? සමාධිය තුලද සතිය නැති වුණොත් එයාට අනිවාර්යයෙන් සමාධිය ඇත්ත වෙලා සමාධිය තුල එයා රැවටෙනවා. ඒක නිසා අන්න ඒකෙන් මිදෙන්න තමයි සති නිමිත්ත කියන එක අනිවාර්ය කරන්නේ. සති නිමිත්ත තුල වැඩෙන්නේ සති ඉන්ද්‍රිය කියන එක. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සමතාවය ඇති කරගන්න කියලායි පෙන්වන්නේ. සමාධි ඉන්ද්‍රිය වැඩි වෙලා සති ඉන්ද්‍රිය අඩු වුණොත් එහෙම එයාට සමාධිය තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. අපේ හිත කමටහනට තියපු ගමන්ම ආනාපාන සතියකට හරි මොකකට හරි තියපු ගමන්ම හිත මොකක්වත් ප්‍රකට නැති වෙලා එක තැනකට යනවා වගේ ගතියක් තියෙනවා නම් තේරුම් ගන්න එක දක්ෂතාවයක් එහෙම නෙමෙයි. ඒක සමාධිය විතරක් වඩලා සති ඉන්ද්‍රිය අඩු බවේ ලක්ෂණේ. අපිට ඕනේ නම් හිත ඒ තැනට ගන්නත් පුළුවන්. ඕනේ නම් අපිට කමටහන වඩාගෙන යන්නත් පුළුවන්. අන්න ඒක තමයි සතිය සහ සමාධිය කියන දෙකම එකතු වුණාම තියෙන ලක්ෂණේ. සමාධිය තුළම සිහියෙන් ඉන්න පුළුවන් බව. ඒක නිසා අපිට සති නිමිත්ත කියන එක වෙනම ප්‍රකට කරගත යුතු දෙයක්, ආනාපාන සතියේ සිහිය තියෙනවා කියන එක වෙනම ප්‍රකට කරගත යුතු දෙයක්. එතකොට සතිය එක කෘත්‍යයක් කරන්නේ, ආනාපාන සතිය තව කෘත්‍යයක් කරන්නේ. ආනාපාන සතිය සමාධිය ඇති කරනවා, සතිය කියන එක සිහිය ඇති කරනවා. එතකොට ඒ දෙකෙන් කරන්නේ දෙකක්. එතකොට
සමාධිය දියුණු කරන යනවා නම් කුතිය විදිහටම අපිට ඉවරන්ද ක්‍රමයට එනකොට දැන් අපිට කොහොමද පාලක කරන්න සමිනාන්ත මේ විදර්ශනාව මම අහන්නේ ඒකේ ප්‍රශ්නේ ඔබ පුරු සමාධිය විදිහට සවන්නස පිළිගන්නේ මේ දරු විදර්ශනා දියුණු කරනවා ඊට පස්සේ ඒක කොහොමද ඉවරන්ද අවස්ථාවට ඇවිල්ලා ඒක පාදක වෙන්නේ විදර්ශනාව ගන්න එක මගේ ප්‍රශ්නේ කියලා කියන්නේ මුල ධර්ම ප්‍රතිපදිත ඒක ඒකයි කිව්වේ සම්මා දිට්ඨිය මූලික කරගෙනම මේක වැඩි යුතුය කියන එක පටන් ගන්නම සම්මා දිට්ඨියේ. එතකොට සම්මා දිට්ඨියේ පටන් ගන්නකොට එයා දන්නවා චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍ය වෙන්නේ මොකටද කියලා. එතකොට එයාට ඕනේ නම් කැමැති තැනකින් විදර්ශනාවට නැගිය හැකි. මට පණවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කෙනෙකුට ඔයා මෙතනින්ම විදර්ශනා කළ යුතුයි කියලා. ඒක තමන්ට තමන් ගැළපෙන තැනින් තමන් කරගත යුතු දෙයක්. කෙනෙකුට පුළුවන් ප්‍රථම ධානයේටපත් වෙලා එයාගේ ජීවිතයේ බවටපත් වුණු විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා ටික එයාට වඩලා ඒ ටික තුල එයාට හිත සමාධි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ටික විදර්ශනා කළා ඒතනින් එයාට මිදෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට ဒုတိය ධානයෙන් මිදෙන්න පුළුවන්. කෙනෙකුට තෘතිය ධානයෙන් මිදෙන්න පුළුවන්. කෙනෙකුට චතුර්ථ ධානයෙන් මිදෙන්න පුළුවන්. කෙනෙකුට නේව සංඥා නා සංඥා තලයේ වෙනකම් වඩලා එතන තියෙන චේතනාවේ ඇත්ත දැකලා එතන තියෙන චේතනාවේ අනිත්‍ය බලලා එයාට පුළුවන් අනිමිත්ත චේතෝ විමුක්තිය ඇති කරගන්න තැනින්. ඒක නිසා මට කෙනෙකුට පණවන්න බෑ ඔයා මෙතනින්ම විදර්ශනා වැඩි යුතුයි කියලා. එතකොට එයා විදර්ශනාව කියන්නේ මෙන්න මේකයි, සමදේ කියන්නේ මෙන්න මේකයි. මට පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය කාරණා ටික කියලා දෙන්න. එතකොට ඒ සම්මා දිට්ඨිය තමන් ළඟ තබා ගත යුතුයි. ඒ වගේම සමතේ කියන පැත්තේ දැනුමත් තමන් ළඟ තබා ගත යුතුයි. එතකොට තමන්ටයි අවශ්‍ය දුක නැති කරගන්න, දුක නැති කරගන්න අවශ්‍ය කෙනා එතකොට දන්නවා තමන් ඇති කරගත්ත චිත්ත සමාධිය යකඩේ තමන් රත් කරේ තලලා ආයුධය හදා ගන්න කියලා. එතකොට යකඩේ අමුවට තරන්න යන්නෙත් නැහැ. එයා යකඩේ රත් කර කර යකඩේ තලනවා. එතකොට මට කරන්න පුළුවන්කම තියෙන්නේ ආයුධය හදන හැටි කියලා දීලා. යකඩේ රත් කරන්න අවශ්‍ය, යකඩේ රත් කළා තලන්න අවශ්‍ය ටිකක් දෙන්න විතරයි. විදර්ශනාව කියන පැත්තත් කියලා දීලා මෙන්න මේකයි නිවන කියන්නේ කියලා ඒ ටික කියලා දෙන එක විතරයි කරන්න පුළුවන්. ඕගොල්ලෝ ළඟ තමයි තියෙන්නේ කොයිතරම් දුරට යකඩ රත් වුණාමද මම තලන්න පටන් ගන්න කියන්නේ. එතකොට හැම වෙලාවකදීම පුළුවන් කමක් ඇත්තේ නැහැ. කෙනෙකුට පුළුවන් ධ්‍යාන මට්ටමටම හිත ගිහින් වඩල ඉවර වෙලා ඕන නම් විදර්ශනා පැත්තට නැමුරු වෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් ධ්‍යාන මට්ටම ප්‍රකට වෙන්නේ නැත්තම් එයාට ධ්‍යාන මට්ටම නැහි නැහි ඉඳලා හරියන්නේ නැහැ. මොකද එයාට කෙනෙකුට සමතේ කියන පැත්ත විතරක් හරියන්නේ නැති නිසා. එයාට ඊට පස්සේ සමතේට කරපු උත්සාහයක් විතර මේ ජීවිතේදීම විදර්ශනා වඩමු ප්‍රඥාවක් ඇත්තේ නැති වෙනවා මඤ්ඤේන්ද්‍රිය. ඒක නිසා වැඩෙන්නේ නැත්තම් සමතේ වඩලා හරියන්නේ නැහැ. එයා එහෙනම් ප්‍රඥාව වැඩි යුතු වෙනවා. ඒක නිසා අපි හැම පැත්තෙම අද පටන් ගත යුතු තැන තමයි ප්‍රඥාව කියන තැන. ප්‍රඥාව කියන තැනින් පටන් අරගෙන අපි ඉස්සරහට වඩාගෙන යනකොටත් අපිට අපේ භාවනාව තුළ පේන්න ඕනේ ප්‍රඥාව වැඩෙන හැටි. මොකද සාමාන්‍යයෙන් පෞද්ගලිකව මම කෙනෙකුට අනුමත කරන්නේ නැහැ ඔයා ධ්‍යාන මට්ටම එනකම් කරලා ධ්‍යාන ඒ ඇති වෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව ටික කියන එක විදර්ශනාවට පාදක කරන්නේ කියන තැනක් මම වඩ පෙන්වන්නේ නැහැ. මම කෙනෙකුට පනවන්නේ, කෙනෙකුට කියන්නේ හිත එකඟ කරන්න. තමන්ටම තේරෙනවා තමන්ගේ හිත එකඟයි කියලා. මොකද මට කියන්න බෑ මේ මහත්යගේ හිත දැන් මොන මට්ටමකට එකඟයිද කියලා. දැන් ওই මට්ටමින් විදර්ශනා කරන්න කියන්න මට බෑ. ඒක තේරෙන්නේ තමන්ට. තමන්ට තමන්ගේ හිත එකගයි කියලා තේරෙනවා නම් ඊට පස්සේ තමන්ට එන ඒක අරමුණක් අරගෙන ඒ ගැන හොඳට විදර්ශනා නුණ පවත්වන්න දිගට. ඊට පස්සේ ඒක අප්‍රකට වෙනවා නම් ආයේ සමතේ වඩන්න. සමතේ වඩලා ආයෙත් විදර්ශනා වඩන්න. මේ විදිහට දෙක යුගනද්දව ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු කරන්න. නැතිනම් ප්‍රායෝගිකව අපි සමතේ විතරක් වඩලා පස්සේ විදර්ශනා වඩනවා කීක ඉන්න ගියොත් අපිට සමතේ වඩන කාලේ අපේ ජීවිතය අයින් වුණොත් එහෙම අපරාධයේ බුද්ධෝත්පාද කාලයක ලබා ගන්න තිබුණ අර්ථයේ පැත්තකින් තියලා අපි අබුද්ධෝත්පාද කාලයක ගන්න පුළුවන් දේ අරගෙන ඒ දේ කරන්න ගිහින් අපේ ජීවිතේ නිකරුණේ විනාශ කරගත්ත වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අවුරුදු 100ක් ජීවත් වුණක් වැඩක් නැහැ උදේ වැය නොදන්නා නුවණකින්. එක දවසක් ජීවත් වෙනවා නම් කෙනෙක් මේ උදේ වැය දැනගෙන අන්න එතන ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් අන්න ඒ එක දවස කරන්න පුළුවන් නම් උදේවැය කියන එක අද සාක්ෂාත් කරන මට්ටමේ අපේ භවනාව සකස් කරගන්න පුළුවන් නම් ඒක තමයි මම අනුමත කරන දේ සහ මම ප්‍රායෝගිකව කරන දේ. හිත එකඟ කරනවා, හිත එකඟ වුණ බව තේරෙනකොට මම විදර්ශනා වඩනවා. මොකද
විදර්ශනාව තුළිනුයි පුළුවන් මේ අර්ථ සාක්ෂාත් කරගන්න. එතකොට හැම වෙලාවකදීම මට කියන්න බෑ තව කෙනෙකුට ඔයා මේ මට්ටමින් විදර්ශනාව ඒකාන්තයෙන් වැඩි යුතුයි කියලා. මොකද මමයි දන්නේ මගේ හිත කොයි මට්ටමින් මට පුළුවන් විදර්ශනාවට පාදක කරගන්න කියලා. එතකොට ඒක තම තමා විසින් දැනගත යුතු දෙයක්. මට කරන්න පුළුවන් දේ තමයි ඕගොල්ලෝ විදර්ශනාව වඩනවා නම් මෙන්න මෙහෙම වඩන්න කියලා විදර්ශනාව වඩන හැටි කියලා දෙන්න. එතකොට මම කියන්නේ දැන් විදර්ශනාව වඩන හැටි. ඊට පස්සේ ඕනේ නම් සමතේ වඩනකොට එන ප්‍රශ්න ගැටලු කිගක් මට උත්තර දෙන්න පුළුවන්. හැබැයි මට කියන්න බෑ හිතේ මොන මොන මට්ටම් වලින් නම් මේක වඩන්න ඕනේද කියලා. මොකද කෙනෙකුගේ හිත බලලා චේතෝ පරෝපරියත් ඥාණයෙන් තමයි අනික් කෙනාගේ හිත බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට විතරමයි එයාගේ හිත බලලා කියන්න පුළුවන්. සරියුත්තර උන්වහන්සේටවත් බැරි වුණානේ සරියුත්තර උන්වහන්සේගේ ගෝලයාට කමඨහන දීලා එයාට නිවන් දකින්න අවශ්‍ය කමඨහන පණවන්න. අර රත්තරන් කුලේකම ඉපදිලා ආත්ම 500ක් එකම දිගට එයාට අනිත්‍ය කිව්වට රූපේ අසුභය ගැන කිව්වට එයාට ප්‍රකට වෙන්නේ නැහැ. එයාට මේ රූපේ සුභ සංඥාවමයි හම්බෙන්නේ. සුභ සංඥා පුදු. මොකද එයාට පුරුදුම සුභ විදියට බලන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියපුවාම තමයි බුදුරජාණන් වහන්සේ රත්තරන් පාට නෙළුම් මලක් මවලා දීලා මේක දිහා බලන් ඉන්න කියලා කියන්නේ. එතකොට ඒකේ අනිත්‍ය ස්වභාවය වෙනකොටම එයාට තේරුම් ගත්ත මෙතන වෙන සිද්ධිය මොකද්ද කියලා එයා අහලා තිබ්බ කාරණාත් එක්ක. එතකොට ඒ වගේ තැනකදී බුදුරජාණන් වහන්සේට පුළුවන් හිතේ தත්ත්වය බලලා කියන්න. නමුත් එතනින් පල්ලෙහා සරියුත්තර උන්වහන්සේට පුළුවන් කමක් ඇත්තේ නැහැ මම මේ මට්ටමේ මෙයා කළ යුතුයි කියන එක තීරණය කරගන්න. ඉතින් අපිට එච්චර පිනක් නැහැනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟින් අවවාද ගන්න එකක් නැති වුණා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවට පනෝප ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නවා. සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේ වෙන තෙරුන් වහන්සේ නමක්වත් පැනෙන්නේ නැහැ තමන්ගේ පස්සේ ශාස්ත්‍රූප වැති කරන්න මෙන්න මේකෙනයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකම තැන තමයි ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටකය. අද අපිට තියෙන. එතකොට ත්‍රිපිටකය තුල යම් අර්ථයක් සඳහනම් අපිට පනවලා තියෙන්නේ. අන්න ඒ අර්ථයම ප්‍රකට කරගත යුතුයි. එතකොට ඒ ටික අපිට ප්‍රකට කරගන්නකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ අපේ හිත බලලා දේශනා කරපු කාරණාව අපිට අතහැරෙනවා. ඒක ඉතින් අපේ කාල විපත්ති. තේපුණ වෙලාව ගිලම්පස ගන්න වෙලාව අපි ගිලම්පස ටිකක් අරගමු ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි කතා බහ කරමු. එහෙනම් හැමෝම සද්ද නැතුව නිහඬව තමන්ගේ වැඩේ කරගෙන සිහියෙන් ගිලම්පස ගන්න. මොකද සිහිය තමයි වැදගත් දේ. එක්ම ගිය මොකද ආනන්ද තෙරුන් වහන්සේ කියනවනේ, පිරිනුවම් පෑ ශාස්ත්‍රුන් වහන්සේ ඇති පහවගිය කලන මිතුරන් ඇති මට කායගත සතිය වෙනින් කලන මිතුරෙකු තවත් නැහැ කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාල සරියුත් තෙරුන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෝ තැරදාලා ගිහිල්ලා ඉතින් මට එකම කල්යාණ මිත්‍රයා කායගත සතිය විතරයි කියනවා. ඉතින් ඒක නිසා කායගත සතිය විතරක් මිත්‍රයා කරගන්න. ළඟ ඉන්න එක්කෙනාවත් මිත්‍රයා කරගන්න එපා. මොකද කායගත සතිය තරම් මිත්‍රයෙක් තවත් නැහැ. ඒක නිසා මේ දවස් හතරදී පුළුවන් තරම් මෙතනින් ඉවර වෙලා ගෙදර ගියත් කමක් නැහැ. කායගත සතිය මිත්‍රයා කරගන්න. කායගත සතිය යහළුව කරගන්න. ගිලන් පස ටික හදාගන්න බොන්න ගියත් අවශ්‍යම වචනයක් තිබුණොත් කතා කරන්න. ඒ හැරුණකොට අනිත් වචන කතා කරන්න එපා. තමන්ම කායගත සතිය තුළ සිහිය පවත්වන්න. ඒ තුළ සිහිය පවත්වන හැටි ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරමු. හැබැයි හැම වෙලාවකදීම සිහියෙන් ඉන්න ජීවිතේ මේ ඇතුළත මේ පරිසරය තුළ ඉන්න ඇවිදිනකොට, වතුර ටික බොනකොට, ගිලම්පස ටික බොනකොට, ගිලම්පස ටික හදනකොට, හදලා තව කෙනෙකුට දෙනකොට හැම අවස්ථාවකදීම හිත කරන වැඩෙන් එළියට යන්න දෙන්න එපා. කරන වැඩේ තුළ සිහිය පවත්ව ගන්න. කරන වැඩේ තුළ කියන්නේ වැඩේ ඇතුළේ සිහිය තියාගන්න කියනෝ නෙමෙයි. තේ ටික හදන එකේ තේ ටිකේ සිහිය තියාගන්න කියනෝ නෙමෙයි. තමන්ගේ ඉරියව් පැවැත්ම ගැන හොඳේ දැනුමක් ඇති කරගන්න. ඉරියව් පැවැත්ම ගැන දැනුම් ඇතුව මේ දේ කරන්න සති නිමිත්ත තුළ හිත පවත්වගෙන කරන්න පුළුවන් නම් වඩාත් වටිනවා. ඒක බෑ නම් යටත් පිරිසෙන් තමන්ගේ අතපය හෙල්ලෙන එක දිහා හරි බලාගෙන කිව්වේ දැනුම් නැතුව ඒ
ක්‍රියාව සිද්ධ කරන්න යනකොට එනකොට ඒ බව දැනුම් ඇතුවේ දේ කරන්න ඒ සිහියෙන්ම ගිලම්පස ටික වළඳන්න ඊට පස්සේ සිහියෙන්ම ටිකක් ඇවිදිනවා නම් ඇවිදින්න ඇවිදලා ටෙන් ටෙන් හන්දේ තෙරුවන් සරණයි.